ආයුබෝවන් සියලු දෙනාට අපි මේ සූදානම් වෙන්නේ 2020 උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම සඳහායි. ඒතර මම මේකෙදි බලාපොරොත්තු වෙනවා වීඩියෝ තුනකින් එකේ ඉඳලා 50 දක්වා පිළිවෙලින් ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. මේ පළවෙනි වීඩියෝ එකේ එකේ සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමේදී මේකේ ලකුණු කරගෙන යන්න. එතර අවශ්‍ය ප්‍රශ්නයකට ගිහිල්ලා බලලට බලා ගන්න පුළුවන් මේකේ සාකච්ඡාව. ඊට කලින් මුලින් අපි පැහැදිලි කරන්න ඕනේ මෙහෙම වීඩියෝ එක කරන්න අදහස් කරේ ඇත්තටම අපි අවුරුදු 9ක් ඒ කියන්නේ 2011 ඉඳලා 2019 දක්වා අකණ්ඩව භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට විවරණයක් ලියලා කෙමිස්ට්‍රි ඉවර වෙන දවසේදී දරුවන් අතර බෙදා හැරියා. නමුත් මේ අවුරුද්දේදී අපිට ඒක කරගන්න පුළුවන්කමක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. ඒ අවුරුදු 10 තුල විවරණ 15000 බැගින් ගාල්ලවාතර සහ බද්දර දිස්ත්‍රික්ක තුනේ සම්පූර්ණයෙන්ම බෙදා හැරියා දරුවන් අතර ලැබෙන සැලැස්සුවා. ඒතර එය මේ වසරේදී අපිට කරගන්න විදියක් නැහැ. නමුත් අකණ්ඩව මේ විවරණයක් ලියාගෙන ආපු ගමනේ 10 වෙනි විවරණය මම ලියලා තියෙනවා. ඊට අමතරව මේ සාකච්ඡාව කරන්න අදහස් කරා. එතකොට මේ සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න වලට දාලා සේරෝම සිද්ධාන්ත ටික සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත පැහැදිලි කරගෙන යෑමක් නෙමෙයි අත්තරම මේ ප්‍රශ්න පත්‍රයේ කාලය මැද්දී සුළු කිරීම වලට කාලය යනවා. ඒ වගේ විවිධ ගැටලු තියෙනවා දරුවන්ට. ඒ සම්බන්ධව ඇත්තටම එහෙම කාලය යනවද එහෙම නැත්නම් මේකට කෙටි ක්‍රම යොදලා පිළිතුරු ලබා ගන්න පුළුවන්ද ආදී වශයෙන් මූලික පැහැදිලි කිරීමක් කරන්නයි මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු වෙන්න එපා. අර සම්පූර්ණ ප්‍රශ්නයක් ගත්තාම අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න තියෙනවා. 15 වෙනි ප්‍රශ්නය වගේයක් ගත්තාම මේකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික සම්බන්ධව සේරම දික අහලා. ඩයෝඩ්ස් තියෙනවා, ට්‍රාන්සිස්ටර් තියෙනවා, කාර්කාත්මක වර්ධකයක් අහලා තියෙනවා. ඒතර ඒ වගේ එකක් ගත්තොත් අපිට පැහැදිලි කරන්න ලොකු කාලයක් ගන්නවා. වෙනවා. ඒ නිසා මේ මූලික පැහැදිලි කිරීම තමයි හැමතැනකදීම මම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒකෙදි අපි මේ සාකච්ඡා කරන එකට අමතරව මේක අපි ලියපු විවරණය PDF එකක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒක අපිට ඒක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. Physics 1 මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහි මේ ස්ථානයේ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම physics1.lk වෙබ් අඩවියට පිවිසලා එය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා මේ සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් සෑම ප්‍රශ්නයකටම මේක පහසුද අමාරුද කාලය ගත වෙනවද කියන එක ගැන සැලකිලිමත් නොගෙන සියලුම ප්‍රශ්නවලට පිළිවෙලින් මේ පිළිතුරු විවරණයක් පැහැදිලි කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අපි පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නය ප්ලාන්ට් නියතයේ මාන තමයි අපි අහන්නේ. මේ ප්ලාන්ට් නියතයේ මාන කියන එක විදින් විට අහලා තියෙනවා. ප්ලාන්ට් නියතයේ ඒකක ජූල් තප්පර කියලා සාමාන්‍ය භාවිතයේදී මතකයේ තියෙනවා. එහෙම මතකේ නැති වුණා E සමාන HF කියන සම්බන්ධය මතකේ තියෙන්න ඕනේ. ෆෝටෝනයක ශක්තිය අපි තරංග සඳහා අංශුවාදයෙන්ම භාවිතා කරද්දී එතකොට E සමාන HF වල E ශක්තිය ml වර්ග t ඍණ දෙක විදිහට අපිට ලියන්න පුළුවන්. ඒතර H ගේ මාන සොයන්න තියෙන්නේ. සංඛ්‍යාතයේ මාන t ඍණ එක මින් එහා පිළියක් ලියන්න යන්න එපා. මේකකට ටිකක් කැපිලි ගිල්ල t ඍණ එක ඉතිරි වෙනවා. ඒ නිසා ml වර්ග t ඍණ එක පස්සේ නේ උත්තරය පළවෙනි ප්‍රශ්නයේ සඳහන් පිළිතුරු විදිහට ලබා ගන්න පුළුවන්. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ඉද්දහා කිනිහිරිය එකිනෙක ස්පර්ශක භෞතික අවස්ථාවේදී මයික්‍රෝමීටර ස්ක්‍රූප්පු ආමාණයක පරිමාණය එක රූපයේ දක්වලා තියෙනවා. ලෝහ ගෝලයක් ඉද්දහා කිනිහිරිය අතර නිවැරදිව තබා ඇති අවස්ථාවේ පරිමාණය B රූපයේ දක්වලා තියෙනවා. ස්ක්‍රූප්පු අන්තරාලයේ 0.5යි උත පරිමාණයේ කොටස් ගණන 50යි කියලා දීලා තියෙනවා. ඉතින් අපි අහනවා මේකේ පාඨාංකය මොකද්ද කියලා, නිවැරදි පාඨාංකය, නිවැරදි විශ්කම්මය මොකද්ද කියලා. ඉස්සෙල් බලන්න 0.5 මිලිමීටර් කුඩාම මිනමක් තියෙනවා. උත පරිමාණ කොටස් සංඛ්‍යාව 50යි. ඉතින් මේක බෙදුවම එනවා 0.01 මිලිමීටර්. මේක බෙදලා ලියලා සුළු කරන්න තියෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය හැම වෙලේ ස්ක්‍රූප් ආමාණය තියෙන්නේ මිලිමීටරයෙන් රේඛීය පරිමාණයේ පවතිනවා.
अंतराले मिलीमीटर इकाई वृत्त परिमाण कोटा सी हो मे विधि अंतराले बिंदु बहाई मिलीमीटर वृत्त परिमाण कोटा संख्या पंद्रह विधि ये देखिए मुखागत बिंदु बिंदु इकाई मिलीमीटर कुड़ा मिनिम पलवी के स्पर्शन अवस्था ये अवस्था बिंदु सलकुन एक परिमाण बिंदु सलकुन यांत मीन तेल इधर यांत मीन पेन ने मे की मे दोष किनिहिरी इधर यम द्रव्य अभ्यंधन मलबेदी मे द्रव्य अभ्यंधन अवस्था अदाल दोष तीन सब मेक कियवी पाटांगे नड़क दोष एक किनिहिरी इधर यम द्रव्य अभ्यंधन दिए ना एविट वस्तु को स्थिर कराम पाठांक यार द्रव्य स्तर वस्तु पाठांक नड़क दोष धन मूलांकर्दी पाठांक दोष मेतन दी सौपात बिंदु तुंगे दोष बिंदु बिंदु मिलीमीटर यानी बिंदु बिंदु मिलीमीटर इलग दोष पाठांगे नड़को दोष इलगट की ना बी रूपे मे गोलिया निवर्ति अवस्था परिमाण पाठांग इतने एक रेखीय परिमाण की तुनाय दशम पहा तुनाय दशम पहा मिलीमीटर इलगट සමපාත වෙන උත පරිමාණයේ අංක වෙන 31යි එහෙනම් මේකට එකතු වෙන්න ඕනේ බිංදු දශම 0.1 මිලිමීටර කුඩා මිනු වාරය 31ක් ඉතින් ඔතනින් කියවෙනවා බිංදු 0.1 දශම එතන බිංදු දශම මෙතන 3.5යි මෙතන බිංදු දශම 3.1යි බිංදු දශම 8.1 මිලිමීටර තමයි කියවීම් පාඩාවේ ඉතින් අහන්නේ නිර්වදිය නිර්වද්‍යයේ එතන කියවීම් පාඩාවේ 3.81යි නම් ඒකෙන් බිංදු දශම 0.3 අඩු වෙන්න ඕනේ එතකොට 3.78 විදියට තුන්වෙනි උත්තරය ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නයේ සඳහා ඊළඟ බලන්න තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ සාමාන්‍ය මිනිස් කණක ශ්‍රව්‍යතා දේහලිය 10^12 වර්ග මීටරයට වොට් වේ මේට අනුරූප ධ්වනි තීව්‍රතා මට්ටම වන්නේ කොහොමද කියලා යහ. ඉතින් මේ ශ්‍රව්‍යතා දේහලිය කියලා කියන්නේ අපේ කනේ සංවේදනය කැටි කරන්න පුළුවන් අවවදනි තීව්‍රතාව මේ අවවදනි තීව්‍රතාවය යගේ 10^12 එම මට්ටම සමුද්දේශ මට්ටමසේ සලකලා තමයි අනිත් ධ්වනි තීව්‍රතාව මට්ටම අපිට ඩෙසිබෙල් වලින් දෙන්නේ. එතන මෙතනදී මේ ශ්‍රව්‍යතා දේහලියට අදාළ අගය 0.1 ඩෙසිබෙල් කියන එක අපිට මතකේ තියෙනවා. ඒ විදිහට වේදනා දේහලියට අදාළ අගය 120 ඩෙසිබෙල් කියලා මතකේ තියෙනවා. ඒසත් උත්තරේ එක කියන එක පැහැදිලි යම් කෙනෙකුට ඒක අවබෝධ කරගන්න ඉතින් සූත්‍රය යදන්න තමයි තියෙන්නේ බීට සමානයි 10 ලඟු 10 පාදයට i බෙදීම i නෝට් ඉතින් මේක ලියලා සුළු කරන්න දෙයක් නැහැ i නෝට් කියන්නේ අපි ශ්‍රව්‍යතා දේහලිය සමුද්දේශාගේ විතර ගන්න ඒක 10^12 දැන් මේ ඒකටමයි සොයන්න ඕනලා තියෙන්නේ නේද i 10^12 මේ දෙක ඇතුළේ ගියා ලඟු 10 පාදයට එකයි කියන්නේ බිඳුවයි එනිසා බීට සමානයි ඩෙසිබෙල් වලින් බිඳුවක් වෙනවා ඉතින් මේ අගය දීලා තියෙන්නේ අපිට ප්‍රශ්නේ වඩාත් පහසු කරන්න ඒ සඳහා ඒ නිසා එකෙන් පැටලිල්ලක් ඇති කරගන්න ඕනේ නැහැ प्रवेग काल प्रस्थाने रूपे बिंदु हतर वस्तु प्रवेगे සාමාන්‍ය ප්‍රවේග ප්‍රවේගයේ මධ්‍යක ප්‍රවේගය මේක සොයන්න වෙන්නේ මුළු විස්ථාපනයේ වේදීම ගත වූ කාලය මේක ඕ ලෙවල් දරුව මෙතන තියෙන්නේ මුළු විස්ථාපනය ලබා ගන්න පුළුවන් දැන් මේ තියෙන ප්‍රස්ථාරයේ කොටස් දෙකයි මේ විදිහට තියෙන කොටස් දෙක මෙතන 3යි මෙතන 3යි මේ ප්‍රවේගය කාලය මෙතන 1යි මෙතන 4යි එහෙනම් මේ වර්ගඵලය වෙනවා මෙතන 3යි මේ 3යි වර්ගඵලය 3යි 3^3 9යි මෙතන තියෙනවා 1යි 1යි මෙතන වර්ගඵලය 1යි ඒ නිසා මුළු විස්ථාපණය වෙනවා මේ ලොකු කොටුවෙන් කියනවා නම් මේ පොඩි එකෙන් 1යි 10යි ඉතින් 10 බෙදන්න ගත වූ සමස්ත කාලය වෙන තප්පර 4 ඉතින් 10 4 බෙදුවා නම් පිළිතුර ලැබෙනවා 2.5යි තුන්වෙනි උත්තරේ විදියට
මෙතන බලන්න පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ මේ චෙක් කරලා තියෙන ඉතාම සරල කරුණා. ඒ සරල කරුණ තමයි මෙහෙම දෙයක්. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන විදිහට ගත්තොත් මේක තියනවා PQ කියලා රේඛාව. මේ PQ රේඛාව දීලා අපිට අහනවා දිග L සහ ස්කන්ධ M වල තුනී ඒකාකාර AB දණ්ඩක් අරගෙන. තුනී ඒකාකාර AB දණ්ඩක් මේ තියෙන්නේ A සහ B. මේ දුර මේකට සමාන්තරවයි තියෙන්නේ මේ දුර y අපිට කියන්නේ y දුරකින් දණ්ඩ පිහිටලා තියනවා නම් PQ අක්ෂය වටා දණ්ඩේ අවස්ථිති ගුරුණය PQ වටා දණ්ඩේ අවස්ථිති ගුරුණය ඉතින් අපි මේකට උදව් කරගන්න මෙන්න මෙහෙම වුණා නම් දැන් මෙයා කැපිටල් N නේ අපි PQ කියලා රේඛාවම තියාගෙන මෙන්න මෙතන y දුරකින් සිම්පල් n ස්කන්ධයක් තිබුණා කියලා හිතන්න මේ සිම්පල් n ස්කන්ධයේ PQ වටා අවස්ථිති ගුරුණය i දෙන්නේ අර්ථ දෙකීම අනුව my වර්ග mr වර්ගද මේ අක්ෂය තියෙන මේ අක්ෂයේ ඉඳලා y දුරකින් පිටි සිම්පල් m ස්කන්ධය my වර්ග අපි හිතමු මෙහෙම ඔය වගේ ස්කන්ධ තව තිබුණා මෙහෙම ඔය කුඩා ස්කන්ධ ටික තව මෙහෙම තිබුණා මේ කුඩා ස්කන්ධ සේරම තියෙන්නේ y දුරේ අන්නේ කුඩා ස්කන්ධ සේරම සලකලා ඒගොල්ලගේ pq වට අවස්ථිති ගුරුණය අපි අහුවත් ගන්න වෙන්නේ මේ ස්කන්ධ මේ ස්කන්ධ මේ සේරෝගේම අවස්ථිති ගුරුණය සලකලා ඒ කියන්නේ my වර්ග පද අරගෙන ඒ වගේ එකතු මේ වගේ එකතුව ගන්න ගියාම y වෙනස් වෙන්නේ නැහනේ m විතරයි වෙනස් වෙන්නේ අපි හිතමු එහෙනම් මෙන්න මේ ලක්ෂ ටික එකතු වෙලා තමයි මේ දණ්ඩ හැදිලා තියෙන්නේ හැබැයි ඒකේ ස්කන්ධය කැපිටල් m එතකොට එහෙනම් මේකේ i not කියලා ගත්තොත් අර වෙනුවට දාන්න වෙනවා කැපිටල් m මොකද මේ පොඩි පොඩි ස්කන්ධ සේරම එකතු වෙලා තනි ස්කන්ධය ඒ සමාන දුරයි y වර්ග i not සමානයි m y වර්ග කියලා ඒ අනුව ලබා ගන්න පුළුවන් ඉතින් මේක සම්පූර්ණයෙන්ම මෙන්න මේ උදාහරණය නොවුණත් ඔයගොල්ලෝ බලන්න මේ වගේ තියෙනවා වලල්ලා කේන්ද්‍රය O තුනි මොදුවක් වලල්ලා. එතන මේ O හරහා යන අක්ෂය වටා කැපිටල් M ස්කන්ධයක් තියෙන මේ වලල්ලේ අවස්ථිති ගුරුණය අපෙන් ඇරුවෝ. ඒත් ඔය වගේ වැඩක් මේ වගේ පොඩි ස්කන්ධයක් මෙතන තිබුණොත් M කියලා. එතන මේ දුර R නම් අපි ලියනවා මේ කුඩා ස්කන්ධය විතරක් MR වර්ග. හැබැයි මේ කුඩා ස්කන්ධ සමාන දුරින් තියෙන ඒවා සේරම එකතු වෙලා මෙන්න මේ කැපිටල් M ස්කන්ධය හැදිලා තියෙනවා. එහෙනම් සමාන දුරින් තියෙන මේ m වෙනුවට කැපිටල් m වෙනවා. ඒ මාර් වර්ගය එහෙම ලැබෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මෙතන සමාන නොවුනට මේකම සංකල්පයක් තමයි ඊයේ දෙන්නේ මේ සිද්ධියේ. ඒ අනුව උත්තරේ එක පස්වෙනි ප්‍රශ්නයේ සඳහන්. අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. හයවෙනි ප්‍රශ්නේ ප්‍රෝටෝනයක p සහ නියුට්‍රෝනයකේ ක්වාර්ක් සංයුතිය දෙනු ලබන්නේ පිළිවෙල මොකෙන්ද කියලා අහන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ අංශ භෞතික විද්‍යාවේ කාරණාවල් විශ්වයේ ඇති පදාර්ථවල තැනුම් ඒකක වශයෙන් පිළිගන්නේ මේ ලෙප්ටන් පවුල සහ ක්වාර්ක් පවුල කියන ඒ පවුල් දෙකේ අංශුන් වලින් තමයි විශ්වයේ තැනුම් ඒකකයේ මූලික අංශුන් වල පදාර්ථවල තැනුම් ඒකකයේ විදිහට ගන්න. ඔය ලෙප්ටන් පවුලට තමයි අදාළ වෙන්නේ ඉලෙක්ට්‍රෝනය. ඉතින් මෙතෙන්දි මේ ප්‍රශ්නයේ පදනම් වෙන්නේ ලෙප්ටන් පවුල නෙවෙයි ක්වාර්ක් පවුලේ අංශුන් සම්බන්ධ කරගෙන. ඒතර ක්වාර්ක් පවුලේ අංශුන් තමයි අප් ඩවුන් චාම් ස්ට්‍රේන්ජ් සහ ටොප් බොටම් කියන්නේ මේ 6 දෙනා. ඒතර ක්වාර්ක් අංශු 6ක් තමයි තියෙන්නේ. ඒතර ලෙප්ටන් පවුල ගැන මෙතෙන්දි අපි කතා කරන්නේ නැහැ. ඒකත් අංශු 6ක් ගැන කතා කරනවා. ඒතර මේකෙදි මෙන්න මේ උඩ ඉන්න කට්ටියගේ ආරෝපණය වෙන්නේ උඩින් ඉන්න කට්ටියගේ ආරෝපණය වෙන්නේ ධන 3/2i ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ආරෝපණය 3/2 මේ පහළ ඉන්න කට්ටිය ඍණ 3/1i එතකොට මේ ලෙප්ටෝන හැර අර පදාර්ථයේ අනිත් සේරම මූලික අංශුන් හැදිලා තියෙන්නේ මෙන්න මේ ක්වාර්ක් අංශු එකතු වෙන. එතකොට මේ ඒ නිසා අපිට සාමාන්‍ය මේ හමු වෙන නියුට්‍රෝන ප්‍රෝටෝන වගේ අංශුන් වල ආරෝපණය ඉලෙක්ට්‍රෝනේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වෙන්නවා. ඉතින් දැන් මේ සියලු අංශුන් වලට මෙහෙම ක්වාර්ක් සංයුතියක් කියන්න පුළුවන්. අපේ සිලබස් එකේදී අපි දැනගෙන ඉන්න ඕනේ නියුට්‍රෝනය සහ ප්‍රෝටෝනය සඳහා විතරක් මේ ක්වාර්ක් සංයුතිය. ඉතින් නියුට්‍රෝනය සඳහා sorry ප්‍රෝටෝනය සඳහා UUD විදියට නියුට්‍රෝනය සඳහා UDD විදියට මේක මතකයේ තියෙන්නත් ඕනේ. ඒතර U කියන්නේ මේක ආරෝපණ අතින් බැලුවත් U කියන්නේ ධන 3/2i ආපහු U එකක් තියෙනවා. ධන 3/2i සහ ඊළඟට තියෙන ඍණ 3/1i විදිහට
ටික එකතු කරලා ගත්තාම 3න් 2යි 3න් 2යි 3න් 4යි ඒකෙන් අඩු වෙනවා 3න් එකක් 3න් 3යි ඒ කියන්නේ ධන e ඉතිරි වෙනවා. ඉතින් මෙතන බැලුවොත් එහෙම වෙන්නේ මුලින් u එක 3න් 2යි 1 e ඊළඟට ඉන්න 3න් 1යි e d නිසා ඩවුන් එකක් ආපහු d එනවා 3න් 1යි e ඔය ටික එකතු කරාම මෙතන ධන 3න් 2යි මෙතන ඍණ 3න් 2යි මේක එකතු වෙනවා එකතු වුණාම බිඳුව වෙනවා න්‍යූට්‍රෝන ආරෝපණය විදියට. මේ දෙන විතරයි ඇත්තටම අපේ සිලබස් එකේ මතක තියාගන්න ඕනේ. මම අර PDF එක විදිහට ඕගොල්ලෝ ලබා ගන්න එකේ තව අංශුන් බොහොමයක ක්වාක් සංයුතිය දීලාදී ඒවත් අධ්‍යයනය කරන්න. මේ මූලික කාරණාවක් තමයි සමස්ත අංශ භෞතික විද්‍යාව නෙවෙයි අපි පැහැදිලි කරගත්තේ ඒ අනුව උත්තරේ 4. මේ ප්‍රශ්නය තමයි නිව් සිලබස් එකේ සහ ඕල් සිලබස් එකේ වෙනස් වෙන එකම ප්‍රශ්නය. ඉතින් ඕල් සිලබස් එකේ ප්‍රශ්නේ නේ මම මේ සාකච්ඡා කරේ නේ සිලබස් එකේ ප්‍රශ්නේ. ඕල් සිලබස් එකේ 6 වෙනි ප්‍රශ්නේට උත්තරේ 4ම වෙනවා. මෙතෙන්දි 4නේ. ඊළඟට බලන්න එනං 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය භූකම්පන තරංග සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ කුමක්? කලබලයක් ඇති කරන දෙයක් අසත්‍ය වන්නේ කුමක්? සියලුම භූකම්පන තරංග යාන්ත්‍රික තරංග වල අතර ඒවා ප්‍රගමණය සහ මාධ්‍යයක් අවශ්‍ය වේ. ඒක හරයි. මොකද සියලුම භූකම්පන තරංග යාන්ත්‍රික තරංග ඒවා විද්‍යුත් චුම්බක තරංග වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒවා ගමන් කරන්න මාධ්‍යකුත් අවශ්‍යයි. ඒත් භූකම්පන තරංග වල අපි දෙවර්ගයක් දෙහෙකට බෙදනවා. අභ්‍යන්තර තරංග, දේහ තරංග. එහෙම නැත්නම් අභ්‍යන්තර සහ දේහ තරංග කියන නමින් හඳුන්වන එක නැත්නම් ත්‍ෘෂ්ටිීය තරංග, එහෙම නැත්නම් මතු පිට තරංග කියන්නේ. ඒතර ත්‍ෘෂ්ටිීය තරංග හෙවත් මතු පිට තරංග කොරස් දෙකකට බෙදෙනවා රේලීගේ තරංග සහ ලෝගේ තරංග කියලා. දැන් මේක මෙතෙන්දී අපි කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ අභ්‍යන්තර තරංග වල දෙවර්ගය ප්‍රාථමික තරංග සහ ද්විතීක තරංග. ප්‍රාථමික P ද්විතීක S තරංග ගැ. ඉතින් මේ P තරංග අන්වායාම තරංග වෙනවා. ඒවා පොළොව අභ්‍යන්තරයෙන් ඇදීම් වලට සහ සම්පීඩනයට භාජනය වෙමින් ගමන් කරනවා. අර ධ්වනිය ගමන් කරන හා අනුරූපව ඒකට සමානවම නෙමෙයි. ඉතින් සාමාන්‍ය අන්වායම තරංග වල වේගය වැඩි. ඒ නිසා P තරංග වල වේගය මේ භූකම්පන තරංග සියල්ලගින්ම වැඩිම අවය තියෙන තරංග වර්ගය වෙනවා. S තරංග වල වේගය අඩුයි. තීරයක් තරංග වල. ඉතින් ඒක තීරයක් වෙනවා. තීරයක් තරංග තමයි S තරංග. ඒතර තීරයක් තරංග වල විශේෂත්වය තමයි ඒගොල්ලන්ට ඝන මාධ්‍ය තුලින් ගමන් කරන්න පුළුවන්. ඔය භූකම්පණයකින් නිපදවෙන්නේ එවනම් පොළවේ තියෙන ඝන පාෂාණ තුලින් ගමන් කරනවා. හැබැයි ද්‍රව මාධ්‍ය තුලින් ගමන් කරන්නේ නැහැ. ඒක පටලවා ගන්න එපා. දැන් තීර තරංගයකට ද්‍රවයක් තුලින් ගමන් කරන්න බෑ කියන එක මේ ජල පෘෂ්ඨයක ඇති වෙන තරංගත් එක. ජල පෘෂ්ඨයක නේ ඇති වෙන්නේ. ජල පෘෂ්ඨයක ඇති වෙන තරංගයි මේ ජලයේ අභ්‍යන්තරයෙන් යන තරංගයි කියලා දෙකක්. ඒ නිසා ජලයේ වගේ හැම ද්‍රවයක අභ්‍යන්තරයෙන් මේ තරංග වලට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේක මේ එක්තරා විදියක සාක්ෂියක් කරගන්නවා අර පෘථුවේ අභ්‍යන්තරයේ ද්‍රවයක් පවතින බව. මෙහි භූකම්පනයක් සිද්ධ වුණා මේ පෘථුවිය නම් මේ අභ්‍යන්තරය නම් මේ මෙහෙදි පී තරංග නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි S තරංග නිරීක්ෂණය කරන්න බෑ මෙහෙ. ඒකට හේතු විදිහට විද්‍යාඥයෝ හඳුනා ගන්නවා S තරංග වල මෙහෙට ආවට මේ පෘථුවියේ මැද ද්‍රවයක් ඒ නිසා ඉන්න බෑ. ඒක සාක්ෂියක් වෙනවා අභ්‍යන්තරයේ ද්‍රවයක් තියෙනවා අය කියන එකට. ඉතින් ඒකෙන් අපිට උත්තරේ දෙන්න පුළුවන් පහසුවෙන් මේවා නිතර යෙදෙන ඒවා කතා කරන ඒවා. හතර බලන්න දෙක. ප්‍රාථමික පී තරංග අන්වායම තරංග වල අතර ද්විතීක S තරංග තීර තරංග ඒක හරියි. පී තරංග වලට වඩා S තරංග වල වේගය අඩුයි. කොනතරම් කතා කරනවා අර භූකම්පණයක ත්‍රිෂ්ඨ පරිමාණගේ සෙවීමේදී සහ භූකම්පණයක සිදු ස්ථානයේ අපිකේන්ද්‍රයේ සෙවීමේදී භූකම්පන මධ්‍යස්ථානයකට ඉස්සෙල්ලම එන්නේ පී තරංග වේගය වැඩි S තරංග පසුවේ. එනිසා ඒ කාල ප්‍රමාවෙන් තමයි ගණනය කිරීමත් කරගන්නේ. ඒ නිසා ඒක මේ නිතර යෙදෙන එක කතා කරන එක. S තරංග වලට ද්‍රව සහ ඝන මාධ්‍ය දෙක තුලින් ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඝන පාෂාණ තුලින් S තරංග ගමන් කරාට ද්‍රව තුලින් ගමන් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උතර පිළිතුර වෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ sorry 7 වෙනි ප්‍රශ්නේට 4. මේ 8 වෙනි ප්‍රශ්නේට යමු. 8 වෙනි ප්‍රශ්නය රූපේ පෙන්න ඇති පරිදි xy පටු ඒකවර්ණ කදම්බයක් L අභිසරණ කාචයේ මතට පතනය වේ. අභිසාරී කාචයකට පතනය වේ. කාචෙන් වර්තනය වන්නා වූ වර්තනය වූ පසු කදම්බේ ස්ත්‍රියේ වැඩි ආලෝක ලපයක් සාරයි. මේ XY කියන කිරණය ගිහිල්ලා අර තිරේ මත ලපයක් සාදනවා. ආලෝක ලපේ පිටින් ස්ථානයේ කුමක් විය හැකිද? මේක ආසන්නයෙන් යන ප්‍රශ්න පහුගිය අවුරුද්ද
තිබිලා තියෙනවා නිතර. සෝ ඒවා පරිශීලනය කිරීමේ වැදගත්කමත් මෙතෙන්දි පේනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මේම මේ විදිහට තියෙන අபிසාරී කාචය මේ තියෙනවා තිරය. මේකේ පිළිවෙල හඳුනා ගන්න කල යුතු වැඩේ. මොකද මේක මේ අලුත් දෙයක් නොවන නිසා, يعني පාස් පේපර් එකක් බලලා ගිහලා ඒ වගේ යෙදීමක්ම නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන දෙයක් නෙවෙයි නිසා මම සිද්ධාන්තයක් ගැන විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. මේක පියවර එක පැහැදිලි කරාම හරියි. ඒතර XY කියලා මෙහෙම යනවා මාර්ගය. මේ කිරණ. ඒතර අපිට ඕනේ දැන් වර්තනයෙන් පස්සේ මෙයා හැරෙනවා අපගමනට ලක් වෙලා කොහෙටද යන්නේ කියලා. ඒක එක සැරේ තීරණය කරන්න බෑනේ. මේක වර්තනයෙන් පස්සේ හැරිලා කොහෙද යන එක යන්නේ කියන එක එහෙම එක්වරම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වඩාත්ම හොඳ දේ මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන මෙයාට සමාන්තර කිරණයක් අපි තෝරා ගන්න. ඒක සමාන්තර කිරණ. එහෙම තෝරා ගත්තාම අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වර්තනයේදී හැරෙන්නේ අපගමණයට ලක් වෙන්නේ නැහැ. එයා ඔහොමම යනවා. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ රූපේ දීලා තියෙනවා කැපිටල් F කියලා දෙන්නේ නාභිය ලක්ෂය. මේ නාභිය ලක්ෂය හරහා යන තලයක් අපි නිර්මාණය කරනවා. ප්‍රකාශ අක්ෂයට ලම්බකව මේක තමයි නාභිය තලය වෙන්නේ. නාභිය තලය. මේ නාභිය තලයේ වැදගත්කමක් තියෙනවා. නාභිය තලයේ වැදගත්කම තමයි මෙන්න මේ ප්‍රකාශ අක්ෂයට සමාන්තර නොවුණා. එහෙම කියන්නේ මොකද ප්‍රකාශ අක්ෂයට සමාන්තරව සහ ආසන්නෙන් આવොත් ඒ කියන සේරම අනිවාර්යම නාභිය ලක්ෂයට යනවා. එහෙම නැතුව ඒ කියන්නේ ප්‍රකාශ අක්ෂයට සමාන්තර නැහැ. හැබැයි එකිනෙකට සමාන්තර. අන්න එහෙම එකිනෙකට එන සමාන්තර කියන දෙක නාභිය ලක්ෂය නොවන නමුත් නාභිය තලයේ මත ලක්ෂයකදී හමු වෙනවා. නාභිය ලක්ෂය නොවන නමුත් නාභිය තලයේ මත ලක්ෂයකදී හමු වෙනවා. දැන් එහෙනම් මෙයා යනකොට නාභිය තලයේ කවර ලක්ෂය පැහැදිලි. එහෙනම් මෙයාත් ඒක කපාගෙන තමයි ඉදිරියට යන්නේ. එහෙනම් මෙතනින් නවතින්නේ නැහැ මේ කියලා නේනම් දික් කරගෙන ගියාම එයා තිරේ මත වදින ලක්ෂ්‍යය තමයි ආලෝක ලැබේ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන ලක්ෂ්‍යය වේ. ඉතින් ඒ නිසා මෙතන ප්‍රශ්නපත්‍රයේ වෙනම රූපයක් ගන්න නැතුව ප්‍රශ්නපත්‍රයේ තියෙන රූපේම ඔය විදිහට නිර්මාණය කරා නම් මෙයා හමු වෙන ලක්ෂ්‍යය විදිහට එන්නේ D එනිසා උත්තරේ 4 8 වෙනි ප්‍රශ්නයේ 16. නවනි ප්‍රශ්නේ බලන්න. නවනි ප්‍රශ්නේ කියන්නේ රූපේ දක්වා ඇත්තේ x දිශාවට ගමන් ගන්නා තීරයක් තරංගයක කිසියම් මොහොතකදී එහි අංශු පිහිටන ආකාරය. ඉතින් අපි දන්නවා තීරයක් තරංගයේ ওই ආකාරයට ගමන් කරනවා නම් මේ අංශුන් සමානවර්තී චලිතයක යෙදෙනවා. මෙන්න මේ පෙන්නපු රේඛාව මත ලක්ෂයන් දෝලන කේන්ද්‍රය කරගෙන. එතන මේ ක්ෂණික ප්‍රවේගයන් ගැන අහන. ඒ කියන්නේ අතර මේ තීරයක් ප්‍රවේගයන් ගැන තමයි අහන. ඊට පස්සේ මේකෙදී B ලක්ෂය, C ලක්ෂය, D ලක්ෂයක් සහ D ලක්ෂයක්, E ලක්ෂයක් සහ F විදියට ලක්ෂ ටිකක් දීලා තියෙනවා. ඉතින් මේකේ වැදගත් දේ තමයි තරංගයේ මෙහෙට යන්නේ. මේ තරංගයේ මෙහෙට ගියාම යනවා නම් මේ තියෙන අංශුම් චලිතය නීට ලම්බකව මේ පිහිටුම් වල. මොකද අංශුම් ඉදිරියට යන්නේ නැහැ. ඒතර මේ පිහිටුම් වල මේගොල්ලෝ ආවර්තී චලිතයක් සිද්ධ කරනවා නම් අන්නේ චලිතය හඳුන ගන්න වැදගත් වෙන දේ තමයි තව මොහොතකින් මෙයාගේ පිහිටුම දක්වා තව පොඩ්ඩකින් මේ තරංග ආකෘතිය මෙහෙම ඉස්සරහට ඒ විදිහට මේ තරංග ආකෘතිය ඉදිරියට ගිහිල්ලා තියෙන ආකාරය අපි පෙන්වා ගන්නවා මේ ආකාරය. මොන තරංග ආකෘතිය ඉදිරියට ගියේ. හරි දැන් මේ තත්ත්වයට එන්න නම් එහෙනම් B ලක්ෂය මේ පිළිමේදී පහළට යමින් තිබිලා තියෙනවා. C ලක්ෂය ඉහළට යමින් තිබිලා තියෙනවා. D ලක්ෂය ඉහළට යමින් තිබිලා තියෙනවා. E ලක්ෂය ඉහළට යමින් තිබිලා තියෙනවා. F ලක්ෂය පහළට යමින් තිබිලා තියෙනවා. ඒ වුණොත් තමයි මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ සරල අනුවර්තී චරිතයක යෙදෙමින් පවතී. මේ සරල අනුවර්තී චරිතයේ සිද්ධාන්තයෙන් තමයි ඊළඟට පොඩ්ඩක් අපිට මතක් කරගන්නවා. දැන් සරල අනුවර්තී චරිතයක යෙදෙනවා නම් අපි දන්නවා යම් පිහිටුමකදී ප්‍රවේගය යෙදෙනවා v සමාන ධන හොරින ඔමේගා a වර්ග ඍණ x වර්ගයේ මූලය. ඒ කියන්නේ මේ එකම චලිතය සිද්ධ කරන අංශුන් ටිකක් නම් විස්ථාපන සමාන වුණොත් ඒ මොහොතේදී ඒගොල්ලගේ ප්‍රවේගයන් වල විශාලත්වයන් සමාන බව වේ. දිශානේ මොකද කියන්නේ විස්ථාපනයන් විශාලත්වයෙන් සමාන වුණොත් ප්‍රවේගයේ විශාලත්වයේ සමාන. එතන දැන් අපි ගත්තොත් එහෙම රූපේ හැටියට BC දෙන්නගේ විස්ථාපන සමාන. EF දෙකත් ඒකටම සමාන බව පේනවා. එහෙම වුණොත් මේ BC EF කියන හතර දෙනාගේම ප්‍රවේගවල විශාලත්වයන් සමාන. හැබැයි ශනික ප්‍රවේගයන් කිව්වම විශාලත්වය නෙමෙයි දිශාවත් වැදගත්නේ. එතකොට එහෙනම් අපිට පේනවා එක පැත්තට යමින් ඉන්න දෙන්නේ. එක පැත්තට යමින් ඉන්න දෙන්නේ හිටියනම් හරියට
දෙන්න එක පැත්තරේ අපි මේ. හැබැයි එහෙම උත්තරයක් නැහැ. CE කියලා. දැන් ඒ දෙන්නත් ක්ෂණික ප්‍රවේග සමාන ලක්ෂ දෙකක්. ඊළඟට එක පැත්තරේ යමින් ඉන්නවා. දැන් D සහ E එක පැත්තර ගියාට වැඩක් නැහැ. මොකද මේ ආදෝලන කේන්ද්‍රය. එයා විතරිතේ මෙහෙම සිද්ධ වෙනකොට දෝලන කේන්ද්‍රය උඩින් ප්‍රවේගයක් තියෙනවා. ඉතින් දැන් අපිට වැදගත් වෙන්නේ නම් B සහ F. ඒ දෙන්නම පහළට යමින් ඉන්නවා. ඒ නිසා ඒ දෙන්නේ ප්‍රවේග සමාන. හැබැයි මේකෙන් මේ අදහස් වෙන්නේ ක්ෂණික ප්‍රවේගයන් සමානමයි කියලා මේ දෙන්න මේ එකම කලාව ඉන්නවා කියලා. එහෙම කතාවක් නෙවෙයි මේ කියවේ. ඒක වෙනම පැහැදිලි කරගන්න තියෙන දෙයක්. ඒ නිසා අපිට පැහැදිලි වෙන තව මොහොතකින් පිටු ලකුණු කරපු ගමන් අංශුන්‍යන්නේ කොහෙද මොන දිශාවටද කියලා තේරුම් ගන්න පුළුවන්. සා විශාලත්වයෙන් සම්බන්ධයෙන් මෙයව මතකයට ගත්ත ගමන් තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් B සහ F ලක්ෂ දෙක ක්ෂණික ප්‍රවේගයන් සමාන වන අංශු යුගලක් වෙනවා. CE දෙන්නත් ඒ තත්ත්වේම තමයි. ඒ දෙන්නත් වෙනම ප්‍රවේග සමාන වෙනවා. නමුත් උත්තරවල තියෙන්නේ අපිට පළවෙනි උත්තරේ විදිහට B සහ F තෝරගන්න පුළුවන්. දහවෙනි ප්‍රශ්නේ යමු අපි. 10 ස්කන්ධේ 1 කිලෝග්‍රෑම් වූ කුඩා උපකරණයක් ග්‍රහලෝකයක් මත තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධයෙන් 3 ගුණයක් වන අතර අරය පෘථුවියේ අරයෙන් 2 ගුණය. ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ මතදී උපකරණයේ බර කොපමණද? ගුරුත්වාකර්ෂණය හැර අනිකුත් සියලුම බලපෑම් නොසලකා හරින. දැන් සන්නෝ විශ්ල ගන්න පුළුවන් අපි පෘථුවිය ගැන හිතමු. පෘථුවිය මේ වගේ ලක්ෂණයකදී මේ දීලා තියෙන වස්තුවේ බර 10 නිව්ටන් වේ. ඔය වගේ ලක්ෂණයකදී වස්තුවේ බර කියලා අපි ගන්න W mg නේ. W සමාන mg. ස්කන්ධයේ වාරය මේ ලක්ෂණයේදී ගුරුත්වජ ත්වරණය ගුරුත්වජ ක්ෂේත්‍ර තීව්‍රතාව. ඉතින් මේ ස්කන්ධයම තමයි මේ වෙන ග්‍රහලෝකයකට ගෙනියන්නේ. එහෙනම් m වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් W සමානුපාතික වෙනවා g වල. ඒක g වල සමානුපාතික නම් G මේ පෘථුවියට සාපේක්ෂව ඔය කියන ග්‍රහලෝකයේ පෘෂ්ඨයේදී G වෙනස් වෙන්නේ මොන සාධකයෙන් කියලා බලුවනම් හරි G වෙනස් වෙන සාධකයෙන් තමයි එම ග්‍රහලෝකයේදී බර වෙනස් වෙන. ඒ කියන්නේ මේ 10 වෙනස් වෙන. එහෙනම් දැන් මෙතන G අපි වල මොකද වෙන්න ඕනේ කියලා. G සමානයි G m බෙදීම R වර්ගය. ඒක මතකෙ තියෙන්න ඕනේ. මෙයාගේ අරය R නම් මේ ස්කන්ධය m නම් මොන පෘථුවිය සඳහා හොම ලියු. දැන් අපිට ඊළඟ ග්‍රහලෝකය ගැන දීලා තියෙනවා. මින් එහා ලියන්න යන්නත් එපා. තේරුමක් නැහැ. දැන් බලන්න එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධයෙන් 3 ගුණයක්. ඒක m පෘථුවිය වගේ 3 ගුණයක්. ඒක හේතු වෙන උනේ g 3 ගුණයක් වෙන්නේ. මෙයා 3 ගුණයක් වෙන්නේ. ඒ වගේම කියනවා වෙන අතර අරය පෘථුවියේ අරයෙන් 2 ගුණයක්. පෘථුවියේ අරය වගේ 2 ගුණයක්. එහෙනම් මෙයා 2 ගුණ වීම හේතු වෙනවා 2 වර්ගය. 4න් පංගුවට මෙයා අඩුවේ. එහෙනම් සාධක දෙක බලපෑ අපේ හිත පැහැදිලි. මෙයා 3 ගුණයක් වුණ නිසා මේක 3 ගුණයකින් වැඩි වෙනවා. මෙයා 2 ගුණයක් වුණ නිසා මේක 4න් පංගුවට අඩු වෙනවා. ඒ කියන්නේ නේද පෘථුවියේදී ජී වගේ 4න් 3ක අගයක් තමයි එහෙදි තියෙන්නේ. එහෙදි කියන්නේ මේ කියන ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ. එහෙනම් ජී 4න් 3 සාධකයෙන් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මෙහෙදි බර 10 වෙන වස්තුවේ බරත් එහෙදි 4න් 3 සාධකයෙන් වෙනස් වෙනවා. එහෙනම් 10 වෙනස් වෙන ඕන 4න් 3 සාධකයෙන්. එතකොට 10 ගුණ කරා 4න් 3. එතකොට එන්නේ 10 ගුණ කරා 4න් 3 30 බෙදීම 4යි 15 බෙදීම 2යි. උත්තරේ ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ගොඩාක් කියන්න යන්න එපා. ඒක තේරුමක් නැති වෙලා මම කියන්නේ මේක එක අපරක්පත් ඔලිය ගන්න කියලා. හැබැයි අත්‍යවශ්‍ය දේවල් විතරක් සරහන් කරන්න උත්තරයට යන්න ලොකු කාලයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 11 වෙනි ප්‍රශ්නයට යමු අපි. निष्पंदे එතකොට අපෙන් අහන්නේ නිෂ්පන්දයේ මේවා විතරක් නිෂ්පන්දයක් සහ යාබද ප්‍රස්පන්දයක් මෙතන. ඔන්නෝම එකක් නේ අහන්නේ. ඒ කියන්නේ තරංගායාම කාල ලැම්ඩා වැඩිම 4. කාලයි තව කාලයි මෙතන භාගයක් තියෙනවා. තව භාගයක් හැදෙලා තමයි මේ සම්පූර්ණ තරංගායාමයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙතනදී එහෙනම් මේ ගොඩනැගෙන තීරයක් තරංගේ
තරංග ආයාමයේ සොයාගත්තා නම් ඒකෙන් හතරෙන් පංගුවක් තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. ඉතින් අපි දන්නවා ස්ථාවර තරංගය ගොඩනැගෙනකොට ඒ ස්ථාවර තරංගයේ සංඛ්‍යාතයේ තරංග ආයාමයේ කියන ඒවා ඒ ගොඩනැගීමට දායක වූ ප්‍රගමන තරංගයේ තරංග ආයාමයටම සංඛ්‍යාතයටම සමානයි. එහෙනම් මේක ගොඩනගන්න දායක වුණු ප්‍රගමන තරංගයක් සඳහා මේ සමාන ඉන්ෆ්ලේම් දාලා දැන් අපි සොයාගන්න එක. ඒක මෙයා V300යි sorry V30යි මේක 300යි ලැම්ඩා. ඒතර ලැම්ඩා සමානයි මීටර වලින් එනවා 10 න් 1ක්. මේක ගුණ කරා නම් සෙන්ටිමීටර 100 න් සෙන්ටිමීටර කරගන්න පුළුවන්. එතකොට 100යි 100 න් ගුණ කරා නම් 10යි සෙන්ටිමීටර වෙනවා. ලැම්ඩා ගියාගේ. මේ අපි ගත්තේ ස්ථාවර තරංගයේ ගොඩනැගීමට දායක වන සරල තරංගයේ තරංගායම. මේක තමයි ස්ථාවර තරංගයේ තරංගායම. එතකොට මෙතෙන්දී එහෙනම් එන උත්තරය වෙන්නේ අපෙන් අහන්නේ නිෂ්පන්දයක් යාවද ප්‍රස්පන්දයක්. ඕනම දරකින් මෙතන නිෂ්පන්දයක් මෙන්න යාවද ප්‍රස්පන්දයක්. මෙතන යාවද ප්‍රස්පන්දයක්. එහෙම ගත්තාම මේක තරංගායාමේ හතරෙන් පංගුවක් වෙනවා. ඒතර සෙන්ටිමීටර 10 තිබුණේ තරංගායාමේද? ඒකෙන් භාගයක් 2.5යි. ඒ අර උත්තරේ 1. ඊළඟට බලන්න 12 වෙනි ප්‍රශ්නය. අපි එකේ ඉඳලා ගත්තාම මේ 12 වෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් සැලකියුද ලොකු දෙයක් නෝනක් පොඩි හරි ගණනය කිරීමක් ලැබෙන ටිකක් වැඩිම කාලය ගත කරන්න ඕනේ කියලා බැලුව බැලුවට පේන ප්‍රශ්නේ වෙන්නේ. නමුත් ඒකෙත් එහෙම ලොකු දෙයක් නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගේ එකක් දුන්නාම බලන්න. මොකද මේ වගේ දුන්නාම මේකේ මේ කම්බි 9ක් දීලා ඉතාලිකු සමාන්තර කම්බි 8ක් 9ක් නෙවෙයි 8ක් එක එකෙහි 10 ඇම්පියර් ධාරාව ගලා යන සලස්සන දිය එක එක කම්බියේ ධාරාව ගලන දිශාව රූපේ පෙන්වනවා. මධ්‍ය ලක්ෂයේ ඇතුළේ තියෙන චුම්බක ස්වභාවයත්ේ විශාලත්වය සහ දිශාව අහන්න. ඉතින් මේ වගේ එක කවදාවත් දෙන්නේ නැහැ. මේ අටෙන් මැති වෙනේවා වෙලා අටෙන් ගුණ කරන්න හරි මොකක් කරේ ඒ විදිහේ ගන්නේ කිරීමක් දෙන්නේ නැහැ. ඉතින් මේක මේ ආකාරයට ওই බලයන් ගැන එහෙම කියද්දී ආරෝපණ වලක් දෙනවා. ගිය අවුරුද්දේ මේ පෙරත් තිබුණ ආරෝපණ ව්‍යාප්තිය දීලා. ඒ වගේ මේ ආරෝපණ එහෙම ගොඩක් දුන්නයි කියලා මේ සේරම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපි අඳුර ගන්න ඕන සමහර ඒවා කැන්සල් කරලා යන්න පුළුවන්. තව ඒ වගේ තියෙන එකක් නිසා. දැන් එහෙම වෙන්න පුළුවන් අපි එක උදාහරණයක් විතර බලමු. දැන් වෙන්න පුළුවන් දේවල් මේකේ එක්ක එකම පැත්තර ධාරාව එක්ක ප්‍රතිවිරුද්ධ දිශාවර ධාරාව. ඉතින් අපි නිසා එකම පැත්තර ධාරාව ගෙනියන දෙන්නෙක් අරගෙන බලමු. මම ගන්නවා මේ එක විස්කම්බේ sorry එක විකර්ණයක් ඔස්සේ තියෙන මෙන්න මේ කෙළවර. ඒ කියන්නේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන කම්බියයි වම් පැත්තේ පහළ කෙළවරේ තියෙන කම්බියයි ගැන හිත. ඒතර මේගොල්ලගේ ධාරාව යන නිසා මේ දෙන විතරක් මම වෙන් කරගන්න. මේ බැලු බැලමඩ අපිට මේ යම් දෙකක් තුනක් හතරක් අතහැරලා දාන්න පුළුවන්. ඒකට උදව්ව ගන්න මේක මම උදව් කරගන්න. එතකොට දැන් මෙතෙන්දී මේ සී ලක්ෂය ධාරාව මෙතනින් එළියට එන අපි ධාරාව එළියට යන ධර්මයක් දී දෙනවා මේ ආකාරයෙන් මේ ඇඟිලි ටික මෙහෙට ප්‍රමණය වෙනවා. ඒ නිසා මේ හරිය අපිට ස්වාවරේකාවක් පෙන්වන්න පුළුවන් ওই ආකාරයෙන්. ඒ වගේම මේකෙත් වෙන්නේ මෙන්න මෙහෙට ධාරාව එනවා මේ විදිහට දක්වන්න පුළුවන් මේ පැත්තට ඔහොම ස්වාවරේකාවක් නැරෙන්න පුළුවන් මේ ඉතලෙත් මේ පැත්තට. එතකොට බලන්න දැන් දැන් මෙන්න මෙතෙන්දි තත්ත්වය ගත්තොත් මෙතෙන්දිත් මේ වගේ එකක් අඳින්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙමයි දිශාවෙ. මෙයා නිසා ඇති වෙන එකත් අපිට එහෙම අඳින්න පුළුවන්. ඒක අනිත් පැත්තේ. ඔහොම එක එක මත එක යන සාවරේක අපි හිතන්නේ නැහැ. ඇත්තම වෙලා තියෙන්නේ දැන් එහෙනම් මේ කම්බිනල දුර සමානයි. මේ කම්බිනල දුර සමානයි. ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ශ්‍රාව ගණත්වයන් මේ දෙන්න ඇති කරනවා. ඒ නිසා මේ දෙන්නා නිසා විතරක් ඇති වෙන සබල ශ්‍රාව ගණත්වයේ බිඳුව වෙන. එතකොට මේ දෙන්න එකම පැත්තට ධාරාව ගෙනියන. එකම පැත්තට ධාරාව ගෙනිච්චොත් හදන සබල ශේෂයේ බිඳුව එතකොට දැන් අපි ඒ තර්කයෙන් මේ විකර්ණයේ තියෙන මේ දෙක අයින් කරා වගේම අනිත් විකර්ණයේ දෙකලවර තියෙන දෙන්නත් අයින් කරන්න පුළුවන්. ඔන්න එතන කම්බි හතරක්. මුළු හතරේ තියෙන හතරම අයින් කරගත්ත කැන්සල්. මේ දෙන්න වෙනමත් අර දෙන්න වෙනම බිඳුව කරනවා මෙතන ශ්‍රාව ගණත්වය සී ලක්ෂයේ. ඊළඟට තව තියෙනවා එහෙම දෙන්නේ. ඒ දෙන්න තමයි අර උඩයි පහළයි තියෙන කම්බි දෙක. ඒ දෙකත් අර වගේම සමාන දුරින් රේඛාවක දෙපැත්තේදී. එතන ඒ දෙන්නත් අයින් කරන. එතන ඇත්තම ඉතිරි වෙන්නේ දැන් මේක අපිට ඕනෙත් නෑ. දැන් ඉතිරි වෙන්නේ සී ලක්ෂයේ ශ්‍රාව ගණත්වයේ ගොඩනැගීම සඳහා දෙපැත්තේ මැද තියෙන කම්බි දෙක විතරයි. මෙන්න මේයි ඒ වගේම මේ පැත්තෙන් තියෙන මේක. දැන් එහෙනම් මේ රේඛාව ගැන හිතන්න. මෙයා ගොඩනගන ශේෂ්ත්‍රයේ තදාල ශ්‍රාව රේඛාවක් පෙන්වුවොත් මෙන්න අපිට ඇවිල්ලා මේකට මේ විදිහටයි ප්‍රමණය වෙන්නේ. ඒ නිසා මෙහෙම එකක් තියෙනවා. මේකෙදි ධාරාව ඇතුළට යන්නේ මේ විදිහට මෙන්න මේ ආකාරයට මාපටෙන් ලම්බකෝ තියෙන අනිත් ඇඟිල්ල ටික ප්‍රමණය වෙන්නේ.
එනිසා මේමයි. මේක මේ සමාන වෙනවා. මේ විදිහට ඕ මේ. දැන් එන මේ ලක්ෂය ගැන ඉතින්. මෙයා නිසා ශේස්ත්‍රෙ මෙහෙ. මෙයා නිසාත් මෙහෙ. ඔන්න දෙන්න එකතු වෙන. එකම පැත්තට තිබුණ නිසා අඩු වුණා. දැන් මේ දෙක සමාන වෙන ප්‍රමාණය. එතකොට එහෙනම් මෙතන තියෙන ශ්‍රාව ගණත්වය මේ එක්කෙනෙක් නිසා ඇති කරන ශ්‍රාව ගණත්වය මේ දෙගුණය. එතකොට එක්කෙනෙක් යම් අපරිමිත දෙකක් තියෙන කම්බියක් නිසා ඇති වෙන ශේස්ත්‍රයේ ශ්‍රාව ගණත්වය ලියන්න වෙන්නේ මියු නෝට් i වෙදීම 2.5 r වලින්. මේ එක කම්බියක් නිසා මෙතන ඇති වෙන ශ්‍රාව ගණත්වය. එහෙනම් සඵල ශ්‍රාව ගණත්වය වෙන්නේ ඒ වගේ දෙගුණයක්. ඔන්න ඔච්චර. ඉතින් මේකට ආදේශ කරගෙන මේ මේකේ උත්තර වැළවමක් තේරෙන්න ඕන. දැන් අපි දිශාව තීරණය කරගෙන ඉවරයි. එක වෙන්න පුළුවන් දෙක තුන පහ වෙන්න බෑ. ඉතින් එකයි දෙක එකයි හතරයි දුන්නාම බොහෝ විට අනිවාර්යයෙන්ම වෙනවයි කියලා නේ මම මේ කියන්නේ. බොහෝ විට මේ වෙලා තියෙන කවුරු හරි දෙකක් අමතක කරොත් පළවෙනි උත්තරේට යනවා. එහෙනම් හතරවෙනි උත්තරේ වේවි. ඉතින් අපි ආදේශ කළ බලමු. එහෙම තර්කයෙන් ගන්න යන්න එපා. උත්තර කොයි වෙලාවෙද? ඉතින් මියු නෝට් දා ගන්න වෙන්නේ. එහෙනම් මේකේ දීපු විදියට 4 5 වාරයක් 10 වෙන 7යි. i වලගේ 10යි. ප්‍රශ්නේ දීලා තියෙනවා. දෙකයි ෆයි ආර් වලට දීලා තියෙනවා අරය සෙන්ටිමීටර 10යි මෙතන ආර් කියලා අපි ගන්න මේ අරයක් නෙවෙයි සමා වෙන්න මේකේ මෙතන ඉඳලා මෙතන තියෙන දුර මේක 10යි 10 වාරයක් 10 ඍණ 2යි වාරයක් 2 ඒක ටික සුළු කරලා ගත්තනම් මේක සුළු කරන්න යනකොට මේ සම්පූර්ණ අවසාන එක සුළු කරන්න එපා පේපර් එක කරද්දී මෙතන 2යි ෆයි 4යි ෆයි කියලා ගියාම 2යි ඊට පස්සේ 2 2කින් ගුණ වෙලා 4ක් වෙනවා අනිත් ඒවා තියෙන්නේ 10යි බල එහෙනම් එන උත්තරේ මොකක් වුණාද මේ හතරක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 0.4 0.4 4 40 400 ඒ වගේ එකක් වෙන්න ඕන අනිවාර්ය උත්තර. ඒ නිසා මේවා මේ 10 බල 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 ඉන්න එපා. ඉතින් බැලු බැලමට මෙතකොට උත්තරේ දැත හැකි. උත්තරේ 4. ඊළඟට බලන්න 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නේ කියන්නේ වසනලද දොරකින් සම්බන්ධ වූ එකමොෂ්ඨත්වයේ ඇති A සහ B යාවද කාමර දෙකක සාපේක්ෂ ආර්ද්‍රතාව පිළිවෙලින් 60යි 90යි. ඒකේ වැදගත් එකමොෂ්ඨත්වයේ තියෙන්නේ A කාමරේ පරිමාව B කාමරේ පරිමාවෙන් දෙගුණේ. මොකද අර රූපේක උත්තරගම අපි. මොන කාමරේ යාවද තව එකක්. මෙයා 2යි V පරිමාවක් මේක V පරිමාවක්. මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාව 60යි. මේ සාපේක්ෂ ආර්ද්‍රතාව 90යි. එකම උෂ්ණත්වයේ තමයි තියෙන්නේ. එම උෂ්ණත්වයේදීම දොර බොහෝ වේලාවක් විවෘත කරන තවන ලද්දේ නම් කාමරවල අවසාන සාපේක්ෂ ආර්ද්‍රතාව මොකද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මේකෙදී කාම මේ විවෘත කරාම මෙයාගේ උෂ්ණත්වය මෙයාගේ උෂ්ණත්වය සමානයි. ඒ නිසා උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. ඒ තාපය ගැලීමක් සිද්ධ වෙන්නේ තත්වයක් නැහැ. තාපය සමතුලිතතාවක් මේ කොහොමද මේක විවෘත කරාට පස්සේ තියෙන්නේ. ඒ නිසා ඒක අපිට වැදගත්. එහෙනම් ආරම්භයේදී අවසානයේදී එකම උෂ්ණත්වයේ තියෙන. මොකද සාපේක්ෂාර්ථය ප්‍රකාශන ලියෙද්දී ඒ උෂ්ණත්වය කියන කතාව වැදගත්. දැන් අපි බලමු එහෙනම් මොකද්ද මේකට සම්බන්ධය ගොඩනගා ගන්න කොහොමද කියලා. මේකේ සම්බන්ධය ගොඩනගා ගන්න කොහොමද මේ කාමර කියන ජල වාෂ්ප ස්කන්ධයන් දැනගන්න ඕනේ? අපි මේම හිතමු. ඒකීය පරිමාවක් සංතෘප්ත කරන්න. ඔය කියන උෂ්ණත්වයේදී ඒකීය පරිමාවක් සංතෘප්ත කිරීම සඳහා අපි හිතමු අවශ්‍යයි කියලා m not ස්කන්ධය ජල වාෂ්ප m not ස්කන්ධය. එහෙනම් මේකේ ඒකීය පරිමාවක් තියෙන ජල වාෂ්ප ස්කන්ධය වෙන්නේ m not වලින් 60යි. ඒ 60ක සාපේක්ෂ ආර්ද්‍රතාව තියෙන එක තිබිය හැකි උපරිමෙන් 60යි. ඒකීය පරිමාවක තියෙන ස්කන්ධ. හැබැයි මේක 2 v පරිමාවක් තියෙනවා. එහෙනම් 2 v වලින් ගුණ කරමු. එතන මේ තියෙන්නේ මේ කාමරයේ තියෙන සේරම ජල වාෂ්ප ස්කන්ධය. මෙතෙන්ට එනවා අපි. මේකත් එමෝෂන්ත්වයේ නිසා ඒකීය පරිමාවක උපරිමය සංතෘප්ත කරන්න ඕන ප්‍රමාණය එන්නවා. එතකොට දැන් තියෙන්නේ ඒකෙන් 90යි. සාපේක්ෂ ආර්ද්‍රතාව 90යි කියන්නේ ඒක. එතන පරිමාව v නිසා v පරිමාවක සොයාගෙන මේක v වලින් ගුණ කරනවා. ඉතින් මේ කෙටියෙම සොයලා තියෙන්නේ මේ කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය සහ මේ කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය. දැන් මේක විවෘත කරනවා. මේක විවෘත කරාම දැන් අපිට ලියන්න ඕන සාපේක්ෂාර්ථාවේ ප්‍රකාශනය. සාපේක්ෂාර්ථාවේ ප්‍රකාශනය ලියෙන්නේ මම මේක දිගට ලියන්න යන්නේ නැහැ. ප්‍රකාශනය ලියෙන්නේ ඉර උඩලිය වෙනවා යම් පරිමාවක මේ දීලා තියෙන උෂ්ණත්වයකදී පවතින ජල වාෂ්ප ස්කන්ධය. ඉර යට ලියනවා එම පරිමාව සංතෘප්ත කිරීම. එම උෂ්ණත්වයේදී අවශ්‍ය
उपरीम धारा विद्युत सिद्धांत धारा विद्युत प्रश्न प्रमाण सरल विभव बेदू परिपत्येक अवबोधन अभी मे विभव बेदू परिपत्ये श्रेणीगत प्रतिरोध विभवांतर मुल विभवांतर बेदागन प्रतिरोध अनुपाते एक हरी वेद करते मे प्रश्न सह मे प्रश्न पत्र आय हम धारा विद्युत प्रश्न 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 संकल्पे विभो अंतर दारिद्र के हर दारिद्र के हर विभो अंतर दारिद्र के गलक्ष विभो बिंदु अणिपति विभो सेना विभो अंतर इतने दारिद्रे मेतन तीयदी विभव संकल्प समस्त विद्युजामक बल मिथन हाई मे आधिकारीपते विद्युजामक बल प्रभु हतर मेन मेदेन तम इतर मेदेन श्रेणीगत मे आगे दादापत मे आगे दिन श्रेणीगत श्रेणीगत प्रतिरोधक देख श्रेणीगत प्रतिरोधक दिखर विभुअर बेदे प्रतिरोध वाल अणुपाते मुल विभुअर हाथर हाई दिखने पहाट तुण अणुपाते मेहम दीवा पहाट तुण अणुपाते वोल्ट अटक्ति बुड़ना पहाट तुण अणुपाते मेहर हाथ तुण मेहर हा पहा
හැබැයි තියෙන මෙතන වෝල්ට් 4යිනේ. ඉතින් 8 තියෙද්දි එහෙමනම් 4 තියෙද්දි එකෙන් භාගි භාගි. භාගි භාගි කියන්නේ නේද? මෙයා හරහා තියා ගන්නවා 1.5 වෝල්ට්. මෙයා හරහා තියා ගන්නවා 2.5 වෝල්ට්. එයි 5යි 3යි 8යි. මෙතන මේකෙන් භාගය විදිහට 4 තිබුණා. දැන් හරි උතනින් වැඩ ඉවරයි අතරම. දැන් මෙතන බිඳුවයි නම් මෙන්න මෙතන විභවය අපිට ලියන්න පුළුවන්. උතන විභවය වෙන්නේ මේක. දැන් ප්‍රතිරෝධකය තුලින් ධාරාව ගන්න. අනිවාර්යෙන් විභවය වැඩි තැන ඉඳලා අඩු තැනටයි ගලන්නේ. එහෙනම් මෙතන විභවය අඩුයි. කොච්චරකින් මෙතන වඩා අඩුද? 2.5ක්. ඒ නිසා මෙතන ඍණ 2.5යි වෝල්ට්. මේ කෝෂය පරිපූර්ණ කෝෂය. කෝෂයේ ඍණාග්‍රයට වඩා එහි ධනාග්‍රයේ විභවය විදුත්ගාමක බලයට සමාන ප්‍රමාණයෙන් වැඩි පරිපූර්ණ නිසා. නැත්තම් මෙතන IR කැලලකුත් එනවනේ. ඒක නෑ දැන් මෙතන. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා. එහෙනම් මීට වඩා වැඩි වෙන්න ඕන 6කි. මෙයාට 6ක් එකතු වෙන එක නෙවෙයි. මෙයාට 6ක් එකතු වුණාම වෙන්නේ 3.5යි ධනාවිය. 3.5යි වෝල්ට් වෙනවා. එහෙනම් මෙතනත් කීයද? 3.5යි වෝල්ට්. දැන් මෙතන 3.5යි නම් අපිට මේ පැත්ත යන්න ඕනේ නැහැ. මෙතන 3.5යි නම් මෙතන ඊට වඩා අඩුයි 3කි. මොකද මේ ධනාග්‍රයට තමයි 3.5 තියෙන්නේ. මේ ඍණාග්‍රය. හරි මේකේ වගේම එහෙනම් විද්‍යුත් ජාමක බලයට සමාන ප්‍රමාණයකින් මෙතනට වඩා මෙතන විභවය අඩු වෙනවා. එනිසා මෙතන 0.5 වෝල්ට්. දැන් හරි. මෙහි බිඳුවයි මෙතන 0.5යි. එනිසා විභව අන්තරය වෙනවා 0.5 වෝල්ට්. ඉතින් මේ පරිපථයේ ධාරාවක් සොයලා ඒකට ඉතින් ඊට පස්සේ IR ඔහොම හොයාගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉතින් ඒකට ගත වෙන කාලය වැඩි. එනිසා විශේෂයෙන්ම පුරුදු වෙන්න මේ වගේ ප්‍රශ්න පාස් පේපර්ස් වල ගත්තොත් ගොඩාක් ඒ වගේ මේ විභව බෙදුමකින් විශ්ලේෂ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි ධාරාව විත්තේ වැඩි අහලා තියෙන්නේ. 2011 අවුරුද්දේ රචනා ප්‍රශ්නය හරිය සම්පූර්ණයෙන්ම ඉන්නේ විභව බෙදුම කියන මූලික සංකල්පය දැනගෙන හිටියනම් ඒ රචනා ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම්ම සරලයි ඒ වයිගේදී. ඉතින් මේකෙදි දීගු කාලයක් ගන්නවා කියන එක ලියනවා කියන එක ප්‍රයෝජනයක් අයත් වෙන්නේ නැති දෙයක්. මෙහෙම උත්තරයට යන්න පුළුවන්. ඒ අනුව උත්තරේ 1014 ප්‍රශ්නයේ 16 ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්නය 15 පහත ප්‍රකාශතරින් අසත්‍ය වන්නේ කුමක්? මම මේ ආරම්භයේදී කිව්වා දැන් මේ ප්‍රශ්නය ගත්තොත් එහෙම මේක තියෙනවා අර්ධ සන්නායක ඍජුකරණය දීද්‍රව ට්‍රාන්සිස්ටර් ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් සහ කාරකාත්මක වර්ධක. ඒ කියන්නේ මේකේ මේ අපේ සිලබස් එකේ තියෙන ඉලෙක්ට්‍රොනිකස් වල පාඩමේ සමස්ත කොටසෙත් ලොජික් ගේට්ස් විතරයි මෙතන නැත්තේ. අනිත් හැම එකේම මූලික සංකල්ප චෙක් කරලා තියෙනවා. ඒ නිසා මම මේකේ සේරම සිද්ධාන්තික පැහැදිලි කරන්න කාලය ගන්න නැහැ. කෙටියෙන් අපි පැහැදිලි කරගෙන යමු. එක නිසගාර්ධ සන්නායකයේ උෂ්ණත්වය වැඩි වෙනට ඒ විද්‍යුත් සන්නායකතාව වැඩි වෙයි. දැන් නිසගාර්ධ සන්නායකය කියන්නේ සිලිකන් වගේ ගත්තොත් එහෙම දැවිස්සක්. ඒතර ඒකේ සිලිකන් පරමාණු විතරයි. වෙන ඒවා කවලම් වෙලා නැහැ. ඒතර එහෙම එකදී මේ ආබද පරමාණු එක්ක බන්ධන හදලා තියෙනවා. මේ වගේ මම කියපියක් පෙන්නනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට මේගොල්ලගේ කම්පන චාලක ශක්තියෙන් එහෙම වැඩි වෙලා අර බන්ධන හදලා තියෙන ඉලෙක්ට්‍රෝන මේ තැන් වලින් ගිලිහී යන්න පුළුවන්. ඒ ගිලිහීමේ ප්‍රතිඵලයක් විදියට ගිලිහීලා ගියා ඉලෙක්ට්‍රෝනයක්. එතකොට මෙතන කුහරයක් නිර්මාණය වෙනවා. ඒ ගිලිහී ගිය ඉලෙක්ට්‍රෝනය නිදහස් වෙන එක චලිත වෙයි. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ ඍණ වාහක විදියටත් මේ කුහර මේගොල්ලන්ට පුළුවන් චලිත වෙන්න. ඒගොල්ලෝ ධන වාහක විදියටත් ක්‍රියා කරනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්න අර ලැබෙන කම්පන චාලක ශක්තියත් එක්ක වැඩි වැඩියෙන් ඉලෙක්ට්‍රෝන කුහර යුගල ජනනය වෙයි. ඒ අතරේ ආපහු ඉලෙක්ට්‍රෝන කුහර ප්‍රතිසංයෝජනෙට සිද්ධ වෙනවා. ආයි මේගොල්ලෝ එකතු වීම සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා වැඩියෙන් ඉලෙක්ට්‍රෝන කුහර යුගල ජනනය වෙයි. අන්න ඒක ප්‍රතිඵලයක් විදියට ධාරා වාහක ඝනත්වය වැඩි වෙනවා. ඍණ වාහකත් වැඩි වෙනවා ධන වාහකත් වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එනවා විදුත් සන්නායකතාව වැඩි වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා. අර්ධ සන්නායකස්ථා ප්‍රතිරෝධය අඩු වෙනවා කියන එක ඕනතරම් තැන්වලදී කතා කරා. ඉතින් මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. මෙතන අහලා නැහැ. ඊට දුරට මේක බරපතල කරලා නැහැ. පස්සේ මෙහෙම වුණොත් අපේ අර්ධ සන්නායක උපාංගයක් ගැනෙවුවා. අර්ධ සන්නායක උපාංගයකදී මේවා නෙවෙයි දෙන්නේ. නිසගාර සන්නායක නෙවෙයි නේද? බාහ්‍ය අර්ධ සන්නායකදී. ඒගොල්ලගේ තියෙනවා බහුතර වාහක අල්පතර වාහක. ඒ බහුතර වාහක ප්‍රමාණය අල්පතර වාහක වලට වඩා ගොඩක් වැඩි වෙන්නේ මාත්‍රණේ මගින් වැඩි කරගන්නේ. ඒතර අන්න එවැනි එක උෂ්ණත්වය වැඩි කරනවා. මේක මේ ගණන් හදලා පෙන්වන්න යන්නේ නැහැ මම මේ වෙලාවේ. එවැනි එක උෂ්ණත්වය වැඩි කරොත් ඒත් සන්නායකතාව වැඩි වෙනවා. ඒක හරහා තියෙන ධාරාව ගැලීම වැඩි වෙනවා. හැබැයි ඒ වැඩි වීමට හේතු වෙන්නේ මේ විදියට නෙවෙයි.
මේ ඉලෙක්ට්‍රෝන කෝර යුගල ජනනය වෙනවා මේ දෙකම ඇතිවීම නේ එතෙන්දී විශේෂයෙන් වෙන්න ඕනේ අල්පතර වාහක වැඩිවීම නිසා තමයි ඒ සිදු වෙන්නේ මෙතෙන්දීලා දෙගොල්ලම ඒකට දායක වෙනවානේ අතෙන් දෙගොල්ලම ජනනය වුණාට වැඩිපුර දායක වෙන්නේ අල්පතර වාහක ඒ නිසා අල්පතර වාහක මගින් තමයි විදුලි සන්නායකතාව වැඩි කරන්නේ අර්ධ සන්නායක උපාංගයක ඒකේ තියෙන නිසඳාරස සන්නායක නෙවෙයි මාත්‍රණයෙන් හදාගත්තු බාහ්‍ය අර්ධ සන්නායක એટલે ඒක අමතර කාරණාවක් දෙවැනි එකට යමු අපි एक निवेदी देवनी प्रकाश पूर्ण तरंग ऋजुकार के अग्मगी साइनाकार प्रतिदाने प्रदाने की नियत सरल वोल्टियता प्रतिदाने लबागत नोहेक एक मे वे साइनाकार प्रदान काल तेक वी इन एक मेम विचल ने अभी पूर्ण तरंग ऋजुकर ने मगर कल की परिपत्र पहल करे मूलिक कारण दर මේගොල්ලෝ එකම ද්‍රව්‍යතාවකට කියන එක තමයි ඍජු කරන්නේ දිවේ. එතන මේ විදිය. මෙයා 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 මේ පැත්තට ඇහැරලා මෙයා එහෙම මෙ ඉන්න ඔය විදිය. එතන ඉවෙනි තත්වයකදී දැන් මෙයා සරල ධාරා වෝල්ටිතාවක් නෙවෙයි. මෙයා නියත වෝල්ටිතාවක් බවට පත් කරගන්න අවශ්‍යයි. එහෙම වෝල්ටිතාවක් බවට පත් කරගන්න නම් මේ ඍජු කරණයෙන් පස්සේ තව ක්‍රියාවලියකට වාදනය කරන්න ඕන. එකක් තමයි අපි ඍජු කරණයෙන් පස්සේ සුමතරණයට ලක් කරන. හැබැයි සුමතරණයට ලක් කරනවාමත් යම් රැඳි ස්වභාවයක් තියෙනවා. विमोचके එතරම් ද්‍රව්‍ය ට්‍රාන්සිස්ටරය වර්ධකයක් විදිහට භාවිත කරනකොට අනෙක් කොටස් දෙකට සාපේක්ෂව ඒ කියන්නේ සංග්‍රාහකයේ සහ පාදවට සාපේක්ෂව විමෝචකය අධික ප්‍රමාණයෙන් මාත්‍රණය කරන්න ඕන. හැබැයි මේ හැමෝම මේ අධික මාත්‍රණ මට්ටමක තියාගන්නවා කියන එක නෙමෙයි මේ අදහස් වෙන්නේ. අර දෙන්නට සාපේක්ෂව මෙයා අධික මාත්‍රණ මට්ටමක පවත්වා ගන්න. ඒක වර්ධකයක් සඳහා වැදගත් වෙනවා. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශයත් නිවැරදි. හතර සංධීය ශේෂ්ඨාචර ට්‍රාන්සිස්ටර් එක JFET එකක සොර උදාරාව ID සොර උදාරාව කතා කරන එක ඒක විතරයි ධාරාවක් විතර මේක තියෙන්නේ උඩරිම වන්නේ ධාර ප්‍රබල වෝල්ටියතාව අවශ්‍ය වෙන විට මම ඒකේ සිද්ධාන්ත මෙතන සමස්තය පැහැදිලි කරන්න ගන්නෙ නෑ ඒක ටිකක් දුර ගමනක් යන වෙන සිද්ධියක් මේකෙදී මතක් කර ගන්න තියෙන්නේ ඔය GS කියනාගේ වැඩි කරන්න අර හායිත බිනස ප්‍රබල වෙලා නාලිය කොටස පාට වීමක් සිද්ධ වෙනවා ඒ නාලිය කොටසේ තමයි ඔය ID ධාරාව ගලා යන ට්‍රාන්සිස්ටරේ. ආන්නේ නාලිය කොටසේ ධාරාව අඩු වීමක් සිද්ධ වෙනවා මේ VGS කියන විභවান্তরে වැඩි කරා. හායිත වෙනස පුළුල් වෙන නිසා. එහෙනම් මෙතනදී පැහැදිලි මේක වැඩි කළා නැහැ බිඳුවේ තියාගෙන තියෙනවා. ඒතර බිඳුවේ තියාගෙන තිබුණු වෙලාවේ තමයි නාලිය කොටස උඩරිම පුළුල් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි ධාරාවක් පවතී. ඉතින් ඔය මේ හැම ප්‍රකාශයක්ම අතන සලකන දෙයක්වත් නැහැ. අපි ඉක්මනින් මේ ප්‍රකාශ පහ කියවගෙන ගියා නම් පස්සේ මේක පැහැදිලිව වෙනවා කාර්කාත්මක වර්ධකයක් වෝල්ටිතා සංසන්දකයක් ලෙස යොදා ගැනීමේදී එහි සංගත බුඩු අවස්ථාව භාවිත කර. ඉතින් අතරම සංගත බුඩු අවස්ථාව භාවිත කරන්නේ වර්ධකයක් ලෙස. මේ සංසන්දකයක් කියන්නේ අමුතු කාරණාවක් නෙවෙයි. අපි සිචයක් ලෙස භාවිත කරනවා නම් කාර්කාත්මක වර්ධකයක් ඒ කියන්නේ සංසන්දනයක්. දැන් කාර්කාත්මක වර්ධකයේ මේ විදිහට දෙන අග්‍ර දෙකට අනපවර්තන සහ අපවර්තන කියන දෙන්නට මේ දෙන වෝල්ටියතාවන් දෙකේ පොඩි වෙනස් වීමකදී මේක සම්පූර්ණ වෙනවා. මෙයාට වඩා කුඩා වගේ මෙයා වැඩි වෙනවා දින. මෙයාට වඩා පොඩකින් මෙයා අඩු ගමන් දනවා සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථා දෙකේදී ඇත්තටම මේ වෝල්ටා සංසන්දනයක් කරා. ඒ නිසා කාර්කාත්ම වර්ධක සිටියක් ලෙස භාවිත කරනවායි කියලා කියන්නේ. ඒක සංසන්දකයක් ලෙස භාවිත කිරීමක්ම තමයි. ඉතින් සිටියක් නම් අනිවාර්යෙන් විවෘත බුඩු අවස්ථාව. ඒ කියන්නේ සංසන්දකයක් විවෘත බුඩු අවස්ථාව. අපිට යම් වැඩි පරාසයක් තුල නියමාකාරයේ වෝල්ටියතා වර්ධනයක් ලබා ගන්න ඕන නම් වර්ධකයක් ලෙස එහෙම නැත්නම් වෝල්ටියතා අපවර්ධනයක් ඕන නම් තමයි සංගත බුඩු අවස්ථාවන් භාවිත කරන්නේ. ඒ නිසා මෙතෙන්දී කාර්කාත්මක වර්ධකයේ වෝල්ටා සංසද්ධකයක් නම් විවෘත බුඩු අවස්ථාව විය යුතුයි. ඒ නිසා උත්තරේ 5. වැරදි ප්‍රකාශය තමයි අපි අහලා තියෙන්නේ. උත්තරේ 5.
ඊළඟ බලන 16 වෙනි ප්‍රශ්නය ස්කන්ධය සිම්පලෙම වංශුවා සර්වනුවර්ති චලිතයේදී අශ්වයේ උපරිම ප්‍රවේගය සහ උපරිම ත්වරණය පිළිදෙමින් v සහ a නම් කෝණික සංඛ්‍යාතය දෙනු ලබන දැන් ප්‍රවේ උපරිම කිව්වහම උපරිම ප්‍රවේගයත් උපරිම ත්වරණයත් නම් අපි සොයන්න යන්නේ ඉතින් ප්‍රවේගයේ ත්වරණයේ සමීකරණ තමයි මතක් වෙන දේ දැන් ප්‍රවේගයේ v සමාන වෙනවා ධන හෝ ඍණ ඔමේගා a වර්ග ඍණ x වර්ගයේ වර්ගමූලය ඉතින් අපි දන්නවා x සමානයි බිංදුව උනම ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයේ තියෙනකොට මේ විදිහ තමයි v උපරිම වේවි v උපරිම වේවි සර් v max එක අපිට ලියන්න පුළුවන් v max සමානයි ධන හෝ ඍණ ඔමේගා මෙයා බිංදුව උනාම a වර්ගයේ වර්ගමූලය ඒනෙන් ඔන්න පළවෙනි සම්බන්ධය අපිට ගන්න තියෙනවා ඊළඟට ත්වරණය අපි දන්නවා a සමානයි ඍණ ඔමේගා වර්ග x එහෙනම් ත්වරණය උපරිම වෙන්න නම් x උපරිම වෙන්න ඕනේ. ඒ කියන්නේ අර විස්තරයට සමාන විස්ථාපනය සිදු කරලා තියෙනවා. එහෙනම් a සමානයි ඍණ ඔමේගා වර්ග a. මේක දෙක. දැන් හරි. මේ a max මම උපරිමය ගන්න. මෙයා x සමාන a වුණාම තමයි a උපරිම වෙන්නේ. එහෙනම් මේකින් එක බෙදන්න විශාලත්ව ගැන විතරක් ඉඳලා ඉතර. එහෙනම් v max සමානයි v max බෙදීම a max. සමාන වෙනවා මෙතන a කැපිලනවා කොහොමද ඔමේගා එකක් කැපිලනවා එක යට ඔමේගා ඉතින් අපි ගන්න එක යට ඔමේගා නේ ඔමේගා ඉතින් ඔමේගා මෙහෙට ගත්තා නම් එයා සමානයි නෝ a max බෙදීම v max එතන max විදිහට දිනන නේ a බෙදීම v කියලා නේ මේක ගන්න වෙන්නේ අපිට එතස උත්තරේ 4 16 වෙනි ප්‍රශ්නය සඳහා ඉතින් මේවා ඕනේ තරම් භාවිතා කරනවා අපි සරලව වර්තී චරිතයේ මුලම හේදෙන සම්බන්ධයන් මේවා මොනවත් මේ කලා වෙනස වර්ද ඒවා ගණනය කිරීම ඇත්තටම අහන්නේ නැහැ මේ මූලික සම්බන්ධ වලින් තමයි ප්‍රශ්න අහන්නේ නිරන්තරයෙන් මීට වඩා අමාරු ප්‍රශ්න ඕනි තරම් පහුගිය අවුරුදු කීපෙ 2017 පේපර් එකේ තිබුණ වගුවක මීට වඩා දේවල් අහලා තිබුණ මේ හා සම්බන්ධව ඊළඟට බලන්න 17 වෙනි ප්‍රශ්නය ඒක දීලා තියෙනවා e note කියලා කෝෂය අභ්‍යන්තර උත්තරෝදය බිඳුවයි කියලා ගන්න කියලා තියෙනවා. එතන b ලක්ෂයක් මෙතන අරගෙන මේ විභවමාන කම්බියක් තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. විභවමාන කම්බිය මම මේකේ තියෙන ප්‍රමාණයන්ට ගන්නෙ නෑ. එහම පරිමාණයකට නොගෙන රූපය අදිනවා. මේ වගේ තැනකට a ලක්ෂය එනවා. R කියලා ප්‍රතිරෝධකයක් යදලා තියෙනවා. E සාමාන්‍ය පරිපථයට අවශ්‍ය නිසා මිස අපිට මේ තියෙන මේ අවතර කොටස් නම් බේරෙන යතුරු මේ ආරක්ෂක ප්‍රතිරෝධකය මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මෙතෙන්දී ওই විදිහට පෙන්වලා තියෙනවා මෙතෙන්ට දාලා වෙන සර්පණ යතුරු J කියලා දක්වලා තියෙනවා. බල මොකද වෙන්න ඕන කියලා මේකෙදී කියන කාරණා එක AB විභවමාන කම්බියේ දිග 600 එතන මෙතන ඉඳලා මෙහෙ ඉඳලා ඔහම ගියා මේ තිකේ ඔහම ගියාට පස්සේ සෙන්ටිමීටර 600ක් මීටර 6ක් තියෙනවා R හියගේ 70ට සකස් කළ විට මෙයා 70ට සකස් කළ විට සම්තුලන දිග 280යි ඒ වගේම R හියගේ 80ට සකස් කළ විට සම්තුලන දිග සම්තුලනයක් ලැබීම සඳහා මේ අතුර එතන ඉඳලා පෙර පිළිමේ සිට කොපමණ දුරකට ගෙන ආ යුතුයි කියලා අහන එහෙමනම් බලමු මොකද වෙන්න ඕනේ කියලා දැන් මේකේ මොකක් හරි වෙලාවකදී දැන් අපි මේ විභවමානය සම්තුලනය කරනවා කියලා කියන්නේ මෙන්න මේ කොටස මෙතනයි මෙතනයි මෙතනින් මෙහෙට නැත්නම් අනිත් පැත්තට හෝ ධාරාවක් ගලා යන්නේ නැහැ. එතන මෙන්න මේ ආරහා තියෙන විභවান্তরය වෙන කෙලින්ම E මේ කෝෂයේ විද්‍යුත් ජාමක බලය. ඊට සමාන විභවান্তরය කම්බියේ මෙන්න මෙව දිග තුල. ඒ කියන්නේ කැපිටල් A සිට අර J සර්පණය අතර තවපු ස්ථානය දක්වා තියෙන දුරය තුල තියෙන විභවান্তরය ඊට සමාන එතකොට එම විභවান্তরය සොයා ගන්න අපි ප්‍රැක්ටිකල් වලදී කියන්නේ මොකද්ද KL කියල එක. K කියන්නේ A කී දිග කරහා දෙන විභවান্তরය. ඒක දිගෙන් ගුණ කරනවා. එතකොට මේ විභවান্তরය ගන්න පුළුවන්. එහෙනම් මේකෙත් මූලික සිද්ධාන්ත වලටම ගිහිල්ලා එතෙන්ට තමයි අපිට යන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේකේ බලන්න. A සහ B අතර මෙන්න මේ කම්බියේ ප්‍රතිරෝධය අපිට කියලා දෙනවා 10යි කියලා. 10යි ඕ. ආයි විභව බෙදුමට එනවා. හරි පහසු විදිහට. මෙයා 70යි. එතකොට මේ 70යි මේ 10යි මුල් අවස්ථාවට මම මේ කියන්නේ. මේ 70යි 10යි ඉන්නේ ශ්‍රේණිගත. එහෙනම් මේ 70යි 10යි කියන දෙකට විභවান্তর බෙදෙනවා. මේ e note කියන මුළු විභවান্তরෙන්නේ පරිවර්තක දෙන්නේ. විභවান্তর බෙදෙනවා
प्रतिरोध अनुपात එහෙම තත්වයකදී අපිට ලියන්න පුළුවන් මම මේ මේ කොටස් ටික මකන්නම් මේක ලියන්න ඉඩ නිසා එතකොට දැන් එහෙම තත්වයකදී මෙන්න මේ e නෝඩ් බෙදා ගන්නවා මේ දෙන්න අතර ප්‍රතිරෝධ අනුපාතය 70යි 10යි අතර ඒ කියන්නේ 70 මෙයා 10 කියන්නේ මේ කම්බිය ප්‍රතිරෝධය 70යි 10යි අතර e නෝඩ් නම් අපිට ඕන කම්බිය හරහා 10යි විභව මේ ධාරා ඒ නිසා 10යි ගුණ කරා නම් මෙන්න කම්බිය හරහා දින විභවය කම්බිය කියන්නේ මීටර එතකොට 6ක් සෙන්ටිමීටර 600ක් 600 හරහා දින විභව අන්තරය තමයි මේ මේ දියලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී සම්තුලනය වෙන 280 දිගකට. එහෙනම් 280 කොච්චරද කියලා හොයන්න 600ෙන් 280 ගින් මේක ගුණ කරලා. හරි එතකොට ඇත්තටම මේ 280 මතක කරලා දැම්මොත් අපි මේ කරේ e නෝඩ් බෙදුවා ප්‍රතිරෝධකයේ එකතු වෙමින් 10ෙන් ගුණ කරාම කම්බිය හරහා මුළු විභව අන්තරය හොයන්න. ඒක 600ෙන් බෙදුවම a කිය දිගට විභව අන්තරය ये එතන මුළු විභව අන්තරයේ e නෝඩ් දෙන්නේ මේ දෙන්නට 80යි 10යි අතර බෙදා ගන්න. එහෙනම් කම්බියට විතරක් ලැබෙන එක කොහොමද ලියන්න පුළුවන් මේ අපිට? කම්බියට විතරක් ලැබෙනවා e නෝඩ් බෙදීම 80 ධන 10යි. වාරයක් 10යි. ඕමයි වේ. දැන් අපි හිතමු එහෙනම් මේ දෙන්න තියෙන කම්බිය හරහා මුළු විභව අන්තරය. අපි හිතමු මේ අවස්ථාවේ සම්තුලන දිගේ l කිය. අන්නේ l දිග හරහා තියෙන විභව අන්තරය තමයි මේ ඊට සමාන වෙන්නේ. ඒ නිසා මෙතන තව කැලලක් සම්බන්ධ වෙනවා. l දිග හරහා තියෙන විභව අන්තරය හොයන්න ඕනේ. මේ තියෙන්නේ මුළු කම්බිය හරහා හෙවත් 600ක් හරහා. දැන් 600 හරහා මෙච්චරක් නම් l හරහා කොච්චරද? අන්න එතනින් l සොයා ගන්න පුළුවන්. එහෙම l සොයා ගත්තාම l වලාගේ බලන්න අපිට එකසරේ ගන්න පුළුවන් වෙයි මේකෙදී. මේ e නෝඩ් කොහොමද කැපිලා යන්නේ? මෙයා අපිට ඕනේ නැන්නේ මෙන්න මේ දෙන්න තමයි සමීකරණය දෙපැත්තේ. 600 වැරදිලා හරි වෙනා ගත්තා ගත්තත් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කැපිලා. ඊළඟට මේ 10ෙන් වැඩක් වෙන්න ඒකත් කැපිලා. එහෙනම් ඇත්තම මේ සුළු වෙන ආකාරයකට තියෙන මේක. එතකොට දැන් මෙතන දිනවා 70යි 10යි 80ක් මෙතන 280ක්. එතකොට 28 බෙදීම 8ක් මෙතෙන්ට එනවා. බිඳුවත් කැපිලා ගියද මෙහෙ එනවා. L බෙදීම 90ක්. ඉතින් ඔන්නෝග සුළු කරලා බලන්න. මේක පොඩ්ඩක් ලියන සුළු කරයි කියලා ගැටලුවක් නැහැ නේද? මේ L සුළු කරාම එන්නේ 315. उत्तरेन्द्रेन प्रश्न प्रधान දැන් අපි දකිනවා මේම දෙයක්. ඔය C සඳහා දීපු එකේ මැද ලොකු පරාසයක තියෙනවා C බිඳුවක්. එතනින් අල්ල ගන්න වැඩේ. ඒක තමයි පහසුම දේ. C බිඳුවක් උනොත් මේක එක වෙන්න නා. එක වෙන්න අවස්ථාවන් බැලුවම හරිනේ. එක වෙන්න අවස්ථාව නෙවෙයි හර තියෙන්නේ. ඉතින් මේක දීපුව බැලුවම එක වෙන්න අවස්ථාව සොයාගත්තම හරිනේ. මෙයා එක වෙන්න නා. මෙයා බිඳුව විතර මෙයා එක වෙන්න අනිවාර්යයෙන්ම මේක එක වෙන්න. ඉතින් මේක එකක් වෙන්න නම් AND gate එකක් නිසා AND gate එකේදී ප්‍රධාන දෙකම එක වෙන්න. කියන්නේ AB දෙකම එක වෙන්න ඕන. එහෙනම් දැන් අපිට සරලම දේ කරන්න තියෙන්නේ. අර මැද තියෙන ප්‍රශ්න පත්‍රයත් එක්ක බලන්න මැද තියෙන C බිඳුව කියන කොටස ගන්න. C බිඳුව කියන කොටස සැලකුවාම ඊට උඩින් කොටස්වල අනිවාර්යයෙන්ම A එක වෙලා B එක වුණොත් තමයි ප්‍රතිදානය එක වෙන්නේ. එහෙනම් ප්‍රතිදාන උත්තර දිහත් බලා ගන්න. A සහ B දෙකටම එන එක එනකොට විතරක් මේ මැද හරියේදී ප්‍රතිදානය එක වුණ උත්තරය තෝරගන්න. ඒක පහසුවෙන්ම තීරණය කරගන්න පුළුවන්. දැන් අපි නිකම්ම බැලුවත් පේනවනේ.
මේ හතරවෙනි උත්තරේ වෙන්න විදියක් නැහැ. මොකද C බිංදුව වුණාට AB එක වෙනේව තියෙනවා. තුන්වෙනි උත්තරේ වෙන්න විදියක් නැහැ. මොකද දිගටම එක තියෙන විදියක් නැහැනේ. මොකද AB දෙකේ A බිංදුව වෙන අවස්ථාව තියෙනවානේ. ස 3 4 නිකම් මතය. පස්වෙනි එක තැහැරනවා අර දෙපැත්තේ තියෙන කාරණා බලුවම C 1 1 තියෙන ඒ වගේදී C 1 ආවොත් මේවා මොනවා වුණා ප්‍රතිදාරය එකයි. ඒ නිසා පස්වෙනි උත්තරේ තැහැර. 1 2 නේ තියෙන්නේ විසඳ ගන්න. ඒ 1 2 දිහා බලුවම පේනවා එන. A එක වෙලා B එක වෙලා එක වෙන තැනක් බලන්න. එක තැනක් අල්ලගත්තා. උත්තරේට යා හැකි තාම සරලයි. උත්තරේ 2. 18 වෙනි ප්‍රශ්නය සඳහා. මේවට මේ එක බිංදු ලියලා හැම කොටසටම මුල් කොටසට ඊළඟ කොටසට ඊළඟ කොටසට ඊළඟ කොටසට ලියන්න යන පුරුදු වෙන්න. එපා ඒක තේරුමක් නැති වැඩක් අපරාධ කාලය නස්ති වෙන එක. යන උත්තරේ දෙවෙනි එක 18 වෙනි ප්‍රශ්නය සඳහා. संयुक्त वस्तु ගුරුණ භාවිතා කිරීමෙන් ගන්නත් පුළුවන් මේ ගුරුණ භාවිතා කිරීමෙන් ගත්තොත් එක ප්‍රකාශනය ලියන්න තියෙන සරලයි ඒක ගැන ඔයගොල්ලෝ වෙනම හිතලා බලන්න මම මේක මේ අනුපාතයෙන්ද ලියලා ගන්න පිළිවෙල යොදා මම මෙන්න මේ රේඛාව දක්වා ගන්නවා මෙහෙම මේම හිත මේ කියන කාරණා සේරම බෝඩ් එකේ සඳහන් කරන්න නැතුව පැහැදිලි කරන් යන්නම් ඒක පහසුයි ඔයගොල්ලන්ට පහසුයි එහෙම තේරුම් ගන්න එක එතකොට දැන් අපි දන්නවා මේ වෘතයක නම් පරිධිය C = 2π a उदाहरण ආරයට සමානුපාතික වෙන නිස්කන්ධය ආරයට පරිධි සමානුපාතිකයි පරිධි නිස්කන්ධය සමානුපාතිකයි එනිසා ආරයට සමානුපාතික නිස්කන්ධයක් තියෙනවා එහෙනම් ඒවල ආරය R නිසා නිස්කන්ධය M කියලා ගත්තාම BC දෙන්නගේ ආරයන් 2R 2R නිසා ඒකළු 2M 2යි ඒ වගේම D ගේ ආරය 3R නිසා යා 3M කියලා ගන්න පුළුවන් එතකොට දැන් බලන්න මේ x ලක්ෂය හරි වැදගත් එතන ගලන්නේ කොහොමද අහන්නේ x ලක්ෂය नियोजनी එහෙනම් කේන්ද්‍රය 3යි 6 දුරින් මම මේ හරියෙන් පෙන්නන්නම් මෙන්න 3යි 6 දුර. එහෙනම් එතන 3m ස්කන්ධයක් නියෝජනය කර. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ස්කන්ධ කේන්ද්‍රය සේම. එතකොට හරි. ඊළඟට කුඩා එක ගත්තොත් මෙතන ඉඳලා 6 දුරකින් මෙන්න මේ විදිහට 6 දුරකින් ඒ කුඩා එකනේ m ස්කන්ධයක් නියෝජනය කරනවා. මෙතන සිම්පල් a. ඔන්න එක ක්‍රමයක් මේක විස්තර කරන්න තියෙනවා. තව කෙටි විදිහට ක්‍රම තියෙනවා. මම එකක් පැහැදිලි කරගෙන යනවා. එතකොට දැන් බලන්න ඊළඟට මෙන්න මේ දෙන්න සලකුව මේ දෙන්නතර පරතරය තියෙන 2යි ආ මේ දෙන්නාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන අලුත් රේඛාවක මම පෙන්වන්න යන්නම් මෙන්න x ලක්ෂයේ එතන 4m ස්කන්ධයක් නියෝජනය කරනවා මෙතන තියෙනවා 2යි ආ පරතරය 3m සහ m කියලා ස්කන්ධ දෙක එහෙනම් මේ දුර 3ට එක අනුපාතයෙන් බෙදෙන ලක්ෂයක තමයි මේ දෙන්නාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එහෙනම් ඒක මේ වගේ තරක් වෙන්නේ මේ වගේ තරක තමයි එහෙනම් මේ දෙන්නාගේ ගුරුත්ව කේන්ද්‍රය नियोजने දෙකයි දශම පහයි කියන්නේ පහයි ආර බෙදීම දෙකයි. එතන මෙතන හතරයි මෙතන හතරයි නියෝජනය කරනවා නම් මේ දෙන්නාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරිමැද ලක්ෂයේ කියන්නේ මෙතන ඉඳලා මෙයින් භාගයක දුර. ඒ නිසා පහයි ආර බෙදීම
හතරක් ලැබෙනවා. උත්තරේ දෙක. මේක එහෙම නැත්තම් ගුරුන අරගෙන ක්‍රමයකින් විසඳ ගන්න පුළුවන්. ඉතින් මේක තමයි බලවත් ඔයගලට ඒක තේරෙනවා. මම හිතන වඩා කෙටි විස්තර ගන්න පුළුවන් කියන ක්‍රමයකින් මම පැහැදිලි කරා. ඊළඟ බලන්න 20 වෙනි ප්‍රශ්නය. 20 රූපේ පෙන්වා ඇති පරිදි යුණාලයක බාහුව දෙකට ජලය සහ පොල් තෙල් වත්කොට ඇත. ජල තෙල් අතුරු මූණක සිරස්ව නලයේ මැදේ පිහිටා ඇති බව උපකල්පනය කරා. මේ අවස්ථාවන්න අපි මොන දෙනවා මේ යුණාලේ ප්‍රැක්ටිකල් එක කරන්න ගියාම. හැබැයි මේ අවස්ථාවෙන්න අපිට පාටා කියන්නේ එහෙම ගන්න බෑ. එහෙම ගියා එහෙම ගත්තාම දැන් මේ විදිහට තියෙනවා ජලය. ඊළඟට මේ වැඩි උසර තියෙනවා පොල් තෙල්. අපි මෙවැනි අවස්ථාවකදී දැන් කරන්නේ මේ බාහුවට අනුරූප බාහුවට තව ජලය දාලා අතුරු මූණත් ඒ කියන්නේ මේ මූණත් මෙහෙට ගෙත් ගන්න එකනේ කරන්නේ. පරීක්ෂණයකදී මේ විදිහට කරගෙන යන්න බෑනේ. හිතර දැන් මේකෙදී ඉතාලම සරල දේවල් ටික ගහන්නේ. මෙතන මෙන්න මේ ලක්ෂය. මෙතනින් දෙපැත්ත තියෙනවා P ලක්ෂය. මෙතන Q ලක්ෂය තියෙනවා. හිතර දැන් මේ තරම දෙක එකිනෙකාට තල්ලුවක් දීගෙන ඉන්නේ. මෙහෙන් තල්ලුවක් දීගෙන ඉන්නේ. හිතර මේ පෘෂ්ඨයේ මත එහෙම තල්ලු දෙක සමාන වෙලා තමයි. මේගොල්ලෝ මේ සමතුලිතව තියෙන. එහෙනම් මේ තල්ලු දෙක සමාන වෙන්නේ තීන නිසා. මේක නිකන් අපි මේ පෘෂ්ඨයෙන් වෙන් කළ හේතුව මේන් විතර බලය මෙහෙන් විතර බලය සමාන වෙනවා. සමාන ශේෂ්ත්‍ර බලයක්. ඒ කියන්නේ පීඩන සමාන. P Q ලක්ෂවල පීඩන සමාන. දැන් P Q ලක්ෂවල පීඩන සමාන නම් මේ සිරස් උස තමයි අපිට සලකන්න ඕනේ T දක්වා. ඒ වගේම මෙතනෙත් Q දක්වා. H දෙක. එතන මේ H එක. එහෙනම් මෙතන පීඩනය ලියන්න පුළුවන්. මේනුත් වායුගෝලීය පීඩනය P නොවත් වායුගෝලීය පීඩනය P. ඒ දෙක අමතක කරලා MCQ එක විස්තර ලීලා ඉන්නවද මේ ද්‍රව කඳන් දෙකේ පීඩන තමයි සමාන වෙන්නේ නේද H එක රෝ W G සමාන වෙනවා H දෙක රෝ නෝට් G වලට ඒතර G කවිල ගියාම B ප්‍රකාශන ඉවරදී කියලා ලැබෙනවා ඉතින් ඔය තර්කයේ හැටියට C ඉවරදී වෙන්න මෙන්න මේ මැදින් තියෙන කැඩීරේ මේ ලක්ෂ දෙකේ පීඩන සමාන වෙනුනේ එහෙම නාමනේ G කවිල ගිහිල්ලා මේ වගේම මේ දෙක සමාන වෙන්නේ එහෙම සමාන වෙන්න පුළුවන් කමක් නැහැ මොකද මේ ලක්ෂ දෙක එකම තිරස් මට්ටමේ තියෙන බව ඇත්ත. හැබැයි එකම තිරස් මට්ටමේ තිබුණාට මේ එකම අඛණ්ඩ තරලය නෙවෙයි. ද්‍රව ස්ථිති පීඩනයේ ගුණයක් තමයි එකම අඛණ්ඩ තරලේ එකම තිරස් මට්ටමේදී ලක්ෂවල පීඩනයන් සමාන වෙනවා කියන එක. ඒතර මෙතෙන්දී එකම අඛණ්ඩ තරලය නොවන නිසා මේ දෙකේ පීඩනයන් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා C ප්‍රකාශය වැරදි. ඒතර C ප්‍රකාශය වැරදිද? A නි වැරදි. බීනි වෙරදී උත්තරේ තෝර. එතන ප්‍රශ්න පත්‍රයේ ආරම්භක ප්‍රශ්න 20 අපි සාකච්ඡා කළා අවසන් කරේ. එතන ඊළඟ වීඩියෝවේ අපි 21 වෙනි ප්‍රශ්නයේ සිට 35 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 15 මේගමම සාකච්ඡා කරනවා. නමුත් ඔයගොල්ලන්ට ඒක ලැබෙන්නේ වෙන කොටසක් විදියට. එතන මේ ප්‍රශ්න සම්බන්ධ නැවත අවධානය යොමු කරන්න මේකෙදී අපි මම පැහැදිලි කරන්න ගියේ මූලික සිද්ධාන්තයන් භාවිතා කරලා කෙටි කාලයකින් උත්තර ගන්න කොහොමද පාස් පේපර්ස් වල එහෙම තිබුණ දැනුම භාවිතා කරන්න කියන එක ඕගොල්ලන්ට උදව්වක් වෙන විදිහට යොදා ගන්න හැකි වෙන විදියටයි අපි එන ඊළඟ කොටසේදී කවෙමු